රප සමන්තා චකවාලි සුුවතරගච්චන්තු දේවතා සදදම්මං මනිරාජස්ස සුනන්තු සංගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්ත දම්මස් සවනකාලු අයං බදන්තා නමුතස්ස භගතු වරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස වගතු වරහතු සම්මා සම්බුතස්ස නමුෝතස්ස භගතු අරහතුෝ සම්මාසම්බු්තස්ස පරිපක්කෝ අයුමයිියං පරිතං මමජීවිතන් පහයෝගමිස්සාමි කතම්මේ සරණමත්තනෝ අපමත්තා සතිමන්තා සුසීලාහෝතභිකෝ සුසමාහිත සංකප්පා සචිත මනුරක්කත යෝයි මස්මිින් දම්මඉනයේ අපමත්තු විහේසති පහාය ජාති සංසාරම්දුකසන්තංකරිස්සති පින්වත්න. භාග්‍යවත් අරිහත් අසම සමධිපදෝත්තම බුදුරජාණන් වහන්සේ මෙට විසි අසංකීය කල්පලක්‍ෂයකට පෙර තමන් වහන්සේ පුරාණ ගෞතම කියන බුද්ධ සාසනේ, ඉටිකුමාරිය නමින් නිපදිලා ඒ බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් පළමු ප්‍රාර්ථනා කළ තමන්ට පුරුෂාත්මයක් ලැබේවාකෙන ප්‍රාර්ථනාව. අබතල් පූජාවක් කරලා පුරාණ ගෞත බුදුරජාණන් වහන්සේගේෙන් විවරණ ලැබුණ පුරුෂාත්මයක් ලබන්නට එතනතමයි ආරම්භ කවස්ථා. ඉන් අනදුර මහාසයුරේ ැවුණැගල යන වෙලාවෙේ නැව මුහුදුබත්වෙලා මව කරයිතියාගෙන දවස් හතක් පීනවා එ පීනල අවසානයේ මහා බ්‍රහ්මරාජයේ ගුප්පකාරෙන් ගොඩඹිමටත් ආවා ආනේ වෙලාවෙ මව බේරාගැනීමේ සතුට නිසා මව ප්‍රකාශ කලාා මගේ පුතා මතු බුදු වේවාගෙන ප්‍රාර්ථනාව ආශිරවාදය. එදා සිතින් බුදු බව පැතුවා ආකාරයට එතනෙඳගෙන අසංක්‍ය හතකුත් කල්ප ලක්ෂයක් සිතිම් බුදු බව පැතුවා. අනතුරු වචනයෙන් බුදු බව පැතුවා අසංක්‍ය නමයකුත් කල්ප ලක්ෂයක් තර පලවෙනි අමස්ථාවීම ඉස්්‍රීයාත්මයෙන් පුරුෂාත්මයට පත්වෙලා තමයි මේ ප්‍රාර්ථනාව කරගෙන එන්නේ මොකද අිදන්නවා ඉස්්‍රියක් ලෝතුරා බුදුවෙන්නේ නෑ එක ධර්මතාවයක්ඒ අනුම සත් අසංග කල්පලක්ෂයක් නවාසං කල්පලක්ෂයක් ඔක්කොම දහසය අසංක්‍ය කල්පලක්ෂයක් සිතින් සහ වචනයෙන් බුදු බව පතාගෙන පැමිණුණේ. පන්ලක්ෂ දොළොස් දහසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මොනගැහුණා. ඒ කාලය තුළ පාරමි පුරාගෙන විත් පංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ සුමේදනම් තාපසතුමා වෙලා අෂ්ට ධරම සමන් නාගතව මඩමත්තේ වැතිරී සිටින ොහොත්ත. ඒ මොහොතේ සතරපද ගාතාවක් ශත්‍රවණය කරානම්, ඒ ගාථ අවසානයේ අරිහත්වේ ගමාමහා නිවන සාාක්ෂාත්කොට. ඒ හතලිස් දහසත්තරම්මු මහා සංගරත්නයේ පිටුපස වැඩම කරන්නට, බෝස්ථාණන් වහන්සට තිබුණා. නමුත් මහබෝස්ථාණන් වහන්සේ කල්පනා කළේ මාවැනි වීර්වන්ත පුරුෂයකුට තනිව නිවන් දැකීමේ කවරනම් අරථයක් ද තවත් බොහෝ දෙනෙකුටත් නිවන් අවබෝධ කර දෙන්නට මමත් මෙසේම මතු ලෝතුරා බුදුුවන්නෙමී කියලා ප්‍රාර්ථනා කළා. ඇමේ බුදුබවපතන උතුම් බෝස්ථාණන් වහන්සේලා, මනුශ්ෂලෝකෙත් අද ඉන්නවා. ඒ වගේම තුසිත බවනේ බහුල වශයෙන් වැඩ සිටිනවා. ්‍රක්්මලෝකෝලත් ඉන්නවා. එතකොට මේ බුදුබව පැතිීම කියන කාරණය ගැන අපි ශ්‍රද්ධ වැතිකරගන්න ඩෝනි ඇයි. අපට මේ ගෞතම බුද්ධසාසනය බණහන්න පින්කම් කරගන්න හරි අද, අවස්ථාව ලැබුණේ ඒ මහභවසතාාණන් වහන්සේ දීපංකර පාදමූලයේද අතටපත් නිවන් නතහැර ලෝතුරා බුදුබව ලැබේවා කියල ප්‍රාර්ථනා කරපු නිසා එ ප්‍රාර්ථනා කරේ නැත්නම් අපි ඩද මේ ගෞතම බුද්ධ සාාසනය පහළවන්නේ නෑ එහෙනම් කාශ්‍ය බුද්ධ ශාසනයෙන් අනතුරුව අපට නිවන් වගේ යන්න විදික් ලැබන්නේ නෑ හිතේම නිසා මේ ලෝතුරා බුදු බව පත නොතුමන් බොහෝම දුරල්ල බයි වගේම කරන්නේ ලොකු කැපකිරීම දැම් බලන් අදකාලෙ වුනත් අපි හැමෝ උත්සා කරන්න අපිට අදාදම නිවන්දකින්ද ලැබේවා එහෙම නේදම පිරිසත් සාධකාරයදෙන් අදාද නිවන්දකිනයි අදාද නිවන්දකිනෑ සාධකාරයදයෙන් අදාද කල් යනකට ටිනවමං කියයෙන් ආදුකාරය හොඳ ඉතින් කම්මැලි මන තිගෙන තොට අදාද නිවන්දකිනු පාසකම්මල අතුසන්නික මට බලාගන්න සතුටුවෙන් අදාද හෙට අදනය හෙට ඇති අපි අතරහෙම අතින් අදහස් කල්පනාදී අපි මොනකයිවාරු ගැවුවත් සසර යන ක්‍රමයක් තියෙනවා ඒක්‍රමයට අපිට යන්නට සිද්ධ වෙනවා ඉතින් මේ හරියට ගඟක් මුහදර යන්නව තම ගහගෙන යනවා ආයිති අපිට ඕන වනත් නැති වුනත් නවත්තගන්න පුලුවන්කමක් නෑ එනිසා ස්භාවය මේකයි. අපි දන්න අපේ බෝසාණන් වහන්සේ දීපංකර පාදමුලේදී ජීවිත පරිත්‍යාගෙන් වැතිරුුණි දැන්ගඔය. ඒ දණ්ඩක් වගේ බිම ඇතිරුනාමහතලිස් දහසන්වේ ලක්‍ෂය මහ රහතන් ව අදළ වැඩිය ලක්ෂයා. බුදුරජාණන් වහන්සේ වඩිනවා අ ලක්ෂේම ්‍රහමන්නාසලා, නබර අඩුද පොච්චර බරද වැඩිය නම් මොකොද වෙන්න. මැරෙනවාන. ජීවිත බරිත්‍යයාගේ. හබයි බුදුරජාණන් වහන්සේ වැඩිය නෑහෙම උන්වහන්සේ හිසළඟ අතරලාක් දේශනාය කරලා මංවගේම මතු සාරා සංකල්ප ලක්ෂයක්ගේ තන නියත වශයෙන් ලෝතුරා බුදු වෙනවා කන විවරණය ලබාතු. අ එහෙම විවරණයක් ලැබුණ මේ බෝස්ථාණන් වහන්සේගේ අදහස වෙනස් වෙන්නේ. අනි වාරයෙන් මෙතෙන්ට අනියත වශයෙන් සමහරයි බුදු බව පත්තවන පස වෙනස් වෙනවා පසේ බුදු වෙනවා. ඇ නිසා එබනි තත්ත්වතියෙන නිසා බලන්න මේ බුදු බව පැතිීම වටිනාකම ගොච්චරද. ඒ මෝතෙම සුමිත්‍රාගෙන පරිබ්‍රාජිකාාව හිටිය ඇතන එතු මේ ප්‍රාර්ථනා කලා මල් මිටක්ත් පූජ කල්ලා ඔබ වහන්සේ යන පසර ගමනි. මටත් හෙවනැල්ල වගේ පස්සෙම් ඇවිල්ලා. බුද්ධ පතිවෘතිකාව වෙලා අමාමහ නිවන් දකින ලැබේවාගෙන ප්‍රාර්ථනාලා. කෙ පැතුවා බුදු බව තව කෙනෙක් පැතුවා ඒ බුදුව නොතුමන් වහන්සේට උපකාරවන භාරයාවවෙන්න යි භාරයාාව වෙන්න පතකොටත් බලන්න මොකද පතන්. භාරියාවක් වෙනවායි කියන එක ලේසි වැඩක් නෙවේ නනේද. හැම දාම එකට ඉන්න පතන්නේ සමහරපතන රවරුන්ගේ සිතුවරු තවතින් ලොකුතනතුරු ලැෙනකොට අපිත් කියා කර ලැබේ එලා හිතනවා. නමුත් මෙතන හෙම පතන පැතුක් නම් නොවෙයි සුමිත්‍රාව පැතුවේ සැපදුක දෙක සමෝදරාගෙන ලෝතුරා බුදුුවෙන් උපකාර කරනවා කියෙ එක ඇතුමකි ප්‍රර්ථනා වෙනමකුත් නෙවෙේ දරුවදන් දෙද්දිය වට උපකාර කළලා. මහා දාන පූජා පැවැත්තුූ ඇයිවට උපකාර කළ අකුල් හෙළුවේ නෑ. සමාන ශ්‍රද්ධාවෙන් ශ්‍රමාණ විශ්වාසයෙන් සමාන පරිත්‍යාගෙන් සමාන වීරයෙන් සමාන ප්‍රඥාවේ. අවබෝධයෙන්. දෙදනා සමගම සමානව කටයුතු කළ නිසා තමයි මෙපම නික්මණින් ලෝතුරා බුදුවෙන්න ආරමිපුරා ගන්න ලුවන්කම ලැබුණේ ඒ පළවෙනි කාරුණ එසේම සාරිපපුත්්ත මහමු කලන් මහරහතන් වහන්සේලා ආනන්ද නන්දරාහුල මහාකාශ්‍යව මහරහතන් වහන්සේ ආදිිකොට කෝටි ගණනක් මහරහතන් වහන්සේලා ඔය පිරිසේ යිටිය ආන්නේ අයත් අපිත් මේ උතුමන් වහන්සේගේ බුද්ධ ශාසනයම අමා මහනිවන්ද කිනවා කියල ප්‍රාර්ධනා කරගන්න ඕකට අප නමක් කියන බුදු පිරිස කියලා අද කාලේ බනවාරවලදී මේ වගේ කතා වැඩිය කියවෙන්නේ. මකද බය හාමුරුව බය ඔව කියලා අපිටපතියන්න ලැබෙන ටිකන්න නැතිවේ දන්නේ නෑ කියන්නේ දැම්මකද හාමුදුර වන බණට වැඩියෙන්ක අද අදම නිවන්දකින්ට. චතුරාර් සත්‍ය ධර්මයමවබෝධ වේවා කියනොනේ උනත් එක නතත් එක හාමුදුරු කියන නති. ත රපාසකම්මල චූර්්‍ය නො ඇයි හාමුදු රකිව් වන්නේ අපිට ලැබේ න මගගේ ලද රිත්ත හෝන් අම්මගන කතා ලැබේ දමංකු අද ලබු නද කවදරව ලැබේ කියලා එ ඒතා කාරණය අපි හොඳට මේ විශ්වාසය සහ නුවනින් සලකල්ය බලන්න මේ මහාකාශව මහරහතන් වහන්සේලා කියන සාමානයුත්තු මොනවෙේ කොච්චට කලවිල්ලයි කල්ප ලක්ෂය අපි හදන යේ බනහ අද නිවන්දකිින් යනවා නේද අපි කෙටි ෂෝට් කට ික ඩ රදිග හි තන්නන්නේ අපිට අදම තියෙන අපි ගැමතිනේ ඒක ඇත්ත දුක වැඩි නිසා අපිත් කැමති නිවන් දකින්න ඒත් බෑන් පුළුවන් තැන්තියන මේ මන්තන් ළඟ පහත්තිය දන්නන්නේ රත්න පුර පැත්තෙත් තිබුණා හොරනත් තියනෝ කළුතරත් තිබුණා දවස් හතරයි දවස් අතර හතර දවස ඔලුව පෙන් පස්සරයනවා ස්සලාට වැටන යවර සෝවා ඉති එනිසා ඒව ගතැනකට කියන්න වැඩේ කොරගන්න පුළුව බුද්ධසාහසනෙන්නම් ගොරගන්ඩ ලැබෙන් නෑහෙ මෙච්චර කියන රක්මට එම කරගන්න බොලන් අපට කලින් කෞද කරගන්න. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඔච්චර කල් දුක්විදීදහෙනම්චරෙක්මට වැඩේ පුලුවන්න්නා ම මේ නුවන් තන්න ට කියනන්නේ එක රහටවමකොටවත් කියන නෙවේ එක රැවටිලයින් එපා අවබෝධන් යන්ද සාරාසංග කල්ප ලක්ෂයක් නැවතිලා යින්නෙ නෑ දවස් හතරින් රාත්වෙෙන්න්න න් අපිත්ව කියල දෙෙනවා මෙන්න ය තියෙනවා මහනි දවස් අතර ඇඩටාන මේක කරගෙන යන්න ඔලුව පැත් දෙෙනවා ඔබ සෝවාන් වෙනවා සාදුකය කියන්න ඇනි දන්න උපාසකම් ති මේ වගේ තමයි මිනිස් සුරවට්ටන් මේ වටි කියන්නේ සෝවාන් වෙනවාන ලාබය පිණිස සෝවාන් වෙන මකට ලාබය වාසය පිනිිස සෝවාන් කරන ද සෝවාන් කරම් මේ උපාසකම්මල වෙන කොක් පසලුවටයන්නේ අපේ රහතන් වහන්සේට අපි සෝවාන් කරේ අපි මැරුණත් මිති මේ පන්සල දාල යන්නේ නෑ මොකද අපිට මීමන් මඟ පෙන්වුව මේස්වා එහෙම නෙවේ. ද බලන්න සාරිපුත්‍ර මහම් ගලන් මහස්වා මින්ද්‍රයන් වහන්සේ ඒකා සංය කල්පලක්ෂය එකට ආාව. අතහැරයේ නෑ අර සාරාසය කල්පලක්ෂය මේ පිරිස හිටිය. එකට ආාව ගමන සසර ගමන තිිපදදුන සතුන අතරරිපපුදුනත් තිබපදුන මුෂ්‍ය අතරිිපුදුනත් එත නිපදුනා දෙවිලෝකට කියත් ඒත්දේපදුණනා. එනම් මේකට ගෙන ලෝතුරා බුදු පිරිස ඒ කාගෙද ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිස. ඔබට දැනග නාසනං කියවන්න කුද්දාල පණ්ඩිද ජාතකය තේමියේ ජාතකේ වැනි ජාත කියවල්. ඒවයි තියෙනවා බෝස්ථානන් වහන්සේ පැවිදි වෙනකොට කෝටි ගණනක් රාජධානි හතක පිරිසර මහන වුණලු ඒ බාන වුණේ කවුද මේ ගෞතම බුදුසුනේ ශ්‍රාවක ශ්‍රාවික කෞ්ටික. අපි අයිතිද අපි අයිති නෑ අපිඉ අපට ලැවිල තියන පින්කරගන්න අවස්ථාවක් එතන බලන්න ඒ ගම්බලත් අන්තිමට මහනුන කට්ියහිටිය ඒ කවුද සුරාපානය කරපුවායි. සුරාධෘර්ත්‍යයෝ ඇයිදැන් කකිසිපපුවුවන් රාබොන්න නෑ කවරු දොක්කො මහනවෙලන් බලන්ගදල බැරිමතැන බැරිමතැන ෑනුන්න්නරලානේ අපිච්චම කියල ගිය. ඇන්තිමට ගී මහන වෙච්ච බැවින්. බුද්ධසාසනය අන්තිම ශ්‍රාවකය වශයෙන් නිවන්දැක්කළු මලියදේව මහරහතන් වහන්සේ මහාසීව මහරහතන් වහන්සේ ආදී ලංකාවීටපු අර පැරනිරහතන් වහසලකිහිප දෙනෙක් උන්නාහසල දේශනා කලදින පිරිනිවන් පාද්දි මේ මලිය දේවතරුන් වහසේ තමයි බුදු පිරිසේ අවසානම ශ්‍රාවකයා සාදුකයන් එ පිළිගන්න ඒක අපි නිවන්දකින්න බැහැ කියල න කින් කිවේ ඒ බුදු පිරිසයපු අවසානම ට පස්සෙත් රහත්ත එච්ච හිටිය ඒස්වාමිින්නාසක දේශනාවම හැටවාරයක් කහල චක්ක කියන සූත්‍රයේ හැට දෙනා ගානේ තුන්දස් හයසක් රහත්වලා තියනවා හැබැයි සුෂ්ක විදර්ශකව සව පිලිසිම්බියාලාබී වනෙවේ ආරථ ධර්ම නිරුත්ති පටිබාන කියෙන ඥානහතර තියෙනවනම් කෙනෝ මහරහතන් වහන්සේ කෙනෙක් කියලා ඒ මහරහතන් වාසල ගවසන් රහතන් වහස තමයි මලිය දේව මරහතන් වහන්සේ දම කියන ැනුත්තින්න හතන් ඒ එක ැන ගඩිපයි අවසාන මහරතන් රහත්තු වනට පසේ දනත්්‍රහත්න හටි. ඇවති උදේ රෑ නිදාගත් උදයනගන ොරහත් හීනේ. ඒ එ ඉන්න ේ හරි තර අපි යෝ කියන ොටම රහතන් වන්සගේ ලාබ නැතිනවා. හොඳයි එන්න සාදු කියල පිලිගන්න අද මහරහත සල නැති බාව සැකතියන හන් නතරම කියදන්න කියලා දෙන්න තවටිකා. අද මහරහතන්න සෙල නැත්ත. නුසලක නෑ කොම ලංව න්නෑ. වෙන කොහහි අප්‍රිකාගක හරින්වත් බන්ද ංකාව නන්නේ. මහරහතන්නන් වාසල නෑ. ඉන්න පුළුවන් සෝවාන් සකදාග මනාගම රහත් කියන ආර්ශ්‍රාවක ඉන්නට ොරහත්කිවේ නිකාම් රාතන්ද මහරහත්නේ මහගෙන වච්නය ලොකු තේරුමත් වයෙන හ කියන්නේ ආර්ථ දර්ම නිරෘත්ති පටිබාන ක්‍රිපිටක දර්මේත් අර්ථ කතාව දරාගත්තා කිය අර්ථ කියනකොට. දරම කියන පෙළදහමදරයගත්ව වෙනවා විලාදම නිරෘත්ති ගේෙනවා ව්‍යාකාරණ ශස්ත්‍රයෙන් භාසීයක් කතා කරන්න පුළුවන්ගන්න එක මෝොකදීම පටිවාන කියනවා ගාතා බන්ධන කරන්න සමත් වෙනවාගේ. එනම් මේවා තිබුණනා යුතු මහරහතන් වහන්සේලට එවැනි රහතන් වාස්ත්‍රපයෙන මස්කාරය වේවාගල සාදුකයන්. එහමන අපි සැදැහැසිත ඇති කරගම් ඒනම් කවුරුහරි බුදුුවෙන්න්නේ යන උතුමෙක් අල්ලගන්න ඕන. අපිවා සසරින් එතර කරන්න කියලා කියන්න ඕන දැංිති කරන්න භාාව අල්කරෙනයන්න කමන්නන්නේ මං කියන්න එ පැයි කියලා කරගෙන යන්න ොති මක් කරව නේද මිදිකිරා වැටි වැටිහරි කරගෙන යන්න මොක දුපාසමන්න බාන කරන දැකරන දක්කවම ේන මයාද මදගේක නැද දැකිෙ ඒතරම් පිීති ඇයි තාජුට් අග්‍යෝ බෙල් කඩන්නන්න නොබීමට ඔලු ඔන්නවෙන්න බිම්ම දෙන්න පහත් වෙනවා එන් සහරයට භාාවන කරන්න ඉතතා දුරල් බයි. භාවනවාමාර් ගැනකොට පවයි එක කෙලි දැල ඒවට අහුවෙල මමාට සෝවාන වෙලා කියල ැවටල්ලායිට තනනිම් මාර්ග්‍ය වසාහන අ සරහටයන්න බෑ. මනිසා සසරගමන ගැන්නේ බෝසතාණන් වහන්සේලා පිරිවරාගෙන ශ්‍රාවක පිරිි සැවිල්ල බුද්ධසාසන තුළ දේ උතුමන් වහන්සේලා අරිහත්වයෙන් අමාමහනිවන ශක්ෂාත් කරනවා. එරට මේ උපාසි කාලම කුදජුත්තරාව ගැත් හිතේ නිසා කියන්ට වටිනවා ගිහි ශ්‍රාවක පිරිසකුත් ප්‍රාර්ථනා කරන්න එවා. පි සිතු චිත්ත ග්‍රහපතිතුමා උපලි ග්‍රොවත්තු ආදී ක්ෂ ගනන් ගහි උපාසක මහත්තරුත් සෝවාන් වුණා. විශාකාවාදීගොට ඇති උපාසිකාවු ලක්ෂ ගණනින් ස්ෝවාරනාා නිසාසන. ඒ අතර කෙනෙක් තමයි වේලු ක්ටකි නන්ද මතා ධර්මයාතින් අග්‍රැහ. ලට කුද්ජුත්තරාවත් එහෙමයි. ඉදින්ද මතුවිච නිසා මෙතැනින්ම ගෙලි ගරයක් කරන්න එකතාවත් කුජ්ජුත්තරාව සේවය කළේ සාමාවත්තී කියන බිසවට උදේෙන් ටයිතුමාගේ එක බිසවා. එතුමියත් තවයිට මාගන්ධදයා කෙලා බිසවක්වු දන්න අහලද නවා භාග්‍යතුන් හසට වයිර බඳගත්තු බිස ගන්දිය අසාදබඳන්නේ මිටිලාක් ලෑස් වෙලා වැඩි වුණනාට පස වෛර බැන්දනය කවුදේ මාගන්්‍ය බයිෙන්ඩ පද බයිවෙලාගේ ඉන්න එප බණහලා හතුට ඉන්න නිවන්දගෙන දවස මට කියන්න පැ මන්දන්න එත්නෑ ඔහේ අපි අනවයිති අපේ වැඩේ කරගෙන වැඩ කරගෙනයන් දව කවද නිවන්දකීදය කල ඔොුේ බරක්තියාගන්න එපා ඉන්නක සතුටින් ඉන්න. හිනාවෙලා නටාගෙන ඉන්න කමන්නේ. බනත් අහන් දැන් ගිහිදරන්නව නටන්න දහනන්ද දැන්නටන්න එපා නච්චගීතවාද මං ෙරදි පුළුවන් බැරිද. ඔන්න. මටන් නටන් එකද කොන්ද අමාරු දයතියනනි තුනටිය අමාරුව හන්දිිපත්ෘතව ආතරයිටිස් නටන්න බෑ. එක නිසා ඩින්න්න එකක්හේ ම පු දවසර ආචිලට නරන්න ද්ධවෙන්න පුුවමක්න එහෙමුණොත් එසේ වේවා සාදු කියලා එක පිළිගන්න නටන එක සාදු කැ බය වෙන්න පාදම පටලගෙනන්නේ මේ ක් කෝම් පටල බයවෙන්නේපා නටනකොට නටන්ඩ කනකොට කන්න පතරබනොට වතුර බොන්න කිරිබනකොට කිරිබොන්න බනහනකොට බණහන නැත්තම් බණ දවස මළුේ බණ මහත්තයට සලගන්නන්නේ හරිටයි බනහරලින්දද නේද? ව ජවිත කටලය නයි න බන වැරදිට ගන්නවා. කයි ස්පාර්ශ කිරීම් ප පවක් කියෙලෙත නට පස්සේ තමන්ගේ ස්වාමියත්තයෙක් උපාස කමරදාව වර්ද ගන්නව මහතරන රද ගන්න ලා ෙනැත්න ක ගරගන්න වැඩඒව ක්‍රමතියනවනේ නමුත් උපාසිකව මුොකද කරන්නේ මැදවාසරනකට බනාහලිවෙරලා දැන්වදගැ ම බ්‍රක්්මචාරි තමසට ඕන එකත් තමස ගිලි කර ගන්නවා. ඉතින් මොකද වෙන්නේ මනුස්්‍යපිට මේ නොමගැන්න ඇදදිීට පස. චාචාරයට පෙළඹෙන් නැද්ද පෙළඹෙන මංකයන්නේ හැමදේ මවබෝධය කරන්න. අවබෝධ නැතිුණනත්තයම යන්න වෙන්න යන්න යන අතරගම් අන්තිමට ගිහින්තන් අතර මක එක නිසා මාත්‍ය කරම් තරහ වෙන්න එපා මෙම කිවට මේක තමයි ඇත්ත කතතාන්දර මොකද අප ජීවතන තැන යටටන වැඩේ කරන්න දැන් පැවිදි වෙලානම් අපිට අනිවාරයෙන් කියීෙන සිල් පදරිි අපි රකින්න වෙනවා ගිහිජීවිතයේද ඔබට තියෙන පංච සීලය. එ ඒ වගේ ලබෙන ලැබෙන කාමාරමුණුවලට සිහියෙන් මුුණ දෙන්න වනාන්න භාවනා කරන්න මල් පූජා කරන්න චෛත්‍ය වන්දනාව යන්න කවදා හරි අපිට නිවන්දකින ලැබේවාගේ ප්‍රාර්ථනා කරග. මොකද දවස දන්න ඇතාමකයි. දවස කියන්න පුළුවම ලොවතුර බුදුගැෙනිදර සමට ඒත් කියන්න බෑ අනියතනම් පෙරුම් පුරලා නැත්තා ඒත් කියන්න. පෙරුම් පුරපුගෙනෙට නම් නියත වශෙන් කියන්නත් ඇති අපි දන්න අපි නියත වෙලාද අනිඇතදිකලා අපි දන්න නෑ කියන්න බෑඇති ම දන්නෙත්නේ ඇ මට තිික් ේරන මාකාරික අපිට තියෙන බව ේනිසා ඒනුව අපි වැඩ කටයුතු කරගෙන යමු එඒම නම් මේ කුජජුත්තරාව සසරි පාර්ථනා කරන්නව දර්ම කතිකාවක් වඩ කල්පගේිය අද ලක්ෂය කල්ප ලක්ෂකාව. එනකට සසර ගමනද අවස්ථා දෙකක් යට වැරදුනා. එක අවස්ථාව තගරසිගේ කිය පසේබුදුරේමන්ේ පින්ඩ පාතිනවා මාිගාටම රජකුමාරි. මෙයා පසේබුදුන් වහන්සේ කුදුයි. අපේ පසේබුදුරය මාන්සේ මෙන්න මෙහෙමයි වඩින්නේ කියලා කුදු වෙලා ඇද කරලා පෙන්වා. කාට දදකරේ පසේබුදුරෑමමාන්ස. පසේබුදු කෙනෙ ගුණේ අන්තයි. අනන්තු ගුණ ඇත්තව පසේ ුදුරයමාන්සේට විහිලුවට ඇද කරලා ඇවිද්ක විට නිසා ඒක විතරක් මුල්කරගෙන ආත්භාව දිගට මේ නිවන්දකිෙන තුරුම එතුම කොහොමදිිපබපුදුන්නේ කුදු වෙලා. දවෙලායිපදනි දකරන්න දෙ එපාට ස්වාමින්න්නාසගෙනට ඇද කරන්න යන්නන්නේ ප අම්මතාත්තර ඇද කරන්න යන්න එ කට ඇද කරම් කටවල් ඇැද වෙනවා දෙක ලැදින ඇදවෙච්චටව තියෙනවා ඒ පලවෙනි කරම ඒක කරගත්තට බස කුදුණා දෙවැනි කරමය තමයි ඔය කුද්චුත්තරාව රජඒත් රජකුමාරු ලයින්න කාලෙම ගාලෙකදිම සාාසන ඒකදී ප්‍රහත් මෙහැණනින් වහන්සගෙන කරිකුලු පැඟ යාලු හිතවත් මොද කිවේ රයයා පාපොඩ්ක් කරදෙන් කාමරීණකම පනාව ලඟතිමොත් කියන කරදන්නක ලඟතයේ පොඩි වැඩක් අරන්දුන්නඇත්තන් තරාරගෙන බැනලා අපායි යනෝ ඉරහත් මේඒ අපා යනවට කමක් නෑ නම් මේක රොත් තිකයින් ලබෙන විපාකල් පනාවරගෙන දුන්නම් රහත් මේහියින් වැඩගැනීම විපාකයෙන් ලොකු වැඩකුත් වෙන පනාවක් ගත්තන එන ස්වාමින්නා ගත්තේ කඩ කරනකටනේ ැනට සිල්මෑනනි වරුත්තේ වැඩ කරන නඔබ වැඩකරෝ ගන්න යන්න එපා දැම්ම කතාාවලින් ගැයි මේ කියන්නේ කිව්ොම අපිටත්ක අදසට ගන්න රහත රහත්ම මෙහයකින් ගත්ත නිසා වැඩේ දුර ගදගීල් හම දාම වැඩකාරිය බවටම ත දාසිියක් බවටම එතනි පත් කලින් රජකුමාරි දැන් දාසෙක් ඇති ඒ නිසා සාමාවතී බිසවගේ දාස සේවිකා මෙ අයන මල්ග කහුණ වටත් දුන්නම හතරක් නඒ ගහගෙන හතරක මල්ගෙන දිගටමහමැයි කළේ අතරක්කි නිගාගන අතරක මල්ගනවා ඒයක බුරද්වෙලන්තට න මල්කාරය ගෙදර දානයක් බණහන්න එන්නේෙකුවා. හුදජුත්තරජියය බණහනකොට මෙන්න මෙයා සෝවාන්නන මකක්දෙන් සෝත යි අපට බැරි කියලාහනටස් කත් කවදහ නිපවාසකම් ලන එයාට හෙම ලුවන්යි අපිට බැරි. ඉතිං එතුමිය කරගත්ව මයාල කරලා නෑනේ කල්පලස්ය පිරුම් පිරුවද දන්නත්නෙන්? ඒ නිසා ඒ උතුමාන්ට පුළුවන් ුණල් අපිට පුළුවන් වී කලිතන්න එපා අපි කරගන්න අපි වැඩේ කරන්න එැ ප්‍රති පලඕන ඉක්මන්ට ඕන පැලේ හිටවන්න්නේ වතුරදාන්නන්නේ හරි නරිය ලපු කිරිපත් කන්න හිටියවාගේ. පතුරදාලනෑ ඉති ගෙඩි ලැබේද ආන්න එක වගේ. අපි පාරමී පුරාගෙනම එතෝට අපිටත් කුජජුත්තරා වගේ අර මහරහතන් වසටගේ අමාම හනිවන් දකින්න අපිට ලැබේවි ඒ වැඩේ කරගෙනයක්. ඩදම කරන දැනුත් අපිරන්න ඩි කද ප්‍රඥා පාරමිතා පුරනවතුව මේ නිකංවේ කටරි දෙනවටවත් වෙනමොකක්කරි අමාරුවක් නිසාවත් නෙවේ මේ පිරිස බණහන්නෙත් මංම බන කියන්නන්නේෙත් අපටත් තමා මහ නිබන්දකින්න මේ පාරමිතාවක්ම වේවාගල ප්‍රාර්ථනා කරන්න. ඇැම් මෙම මල් අරගෙන්න්න දැන් කහු අතර කොරකන්දරපුගෙනෙන්නේ ස්ෝවානුනාට පස්සෙමකද ලක්ෂණය ආරයකාන්ද සීලයේ පිහිටනවා. නීතවශෙන් පන් ඉල්ලි පිටන. සතුමරන්නෑ දිවිගියත් සොරකම් කරන්න ඇදිවිගියත් කාමිච්චාචාරය දෙනෑ දිවිගියත් ොරු කියන්නේ නෑ දිවිගියත් සුරාපානය කරන්න දිවිගියත් ඔන බලන් තේරුණාද. ඒ නිසා දැංගතින් හොරකම් කරනවා දද. බෑ දැන් හොරකම් කරන්න බෑ. අයිතතම අවිච්චා ප්‍රසාදී පිරනවා තෙරුවන් කෙරහි ධරමය පිළිබස් සැකදුරුුවෙනවා පර අනුන්ගේ උදව් නැතුව රහත්වෙනකම් වැඩි කරගන්නත් දැම් පුළුවන්. ෝවාන නිතරේ බනහන්නට පස බණහන්න ඇහවත් ප්‍රශනය නැහවෙන හැකිල ප්‍රශ්යකුත් නෑ නහන්න කැමති සස්වාන චේ නමුත් ඇහවේ නැ කිය ප්‍රශ්නයකුත් නෑමෝද මාර්ගය පැහැදිලි ඇස්කුජුත්තරට මාර්ගය පැහැදිලි පර පෙවද නැතු එක නනිත් කෙනෙ උදව්වක් නැතුව තනයෙන් සසර ගමන යන්න පුළ ආත්ම භව කියයි දයන්න උපරරිම සත්තක් කත්තු පරම හතයි ආත්ම හතයි යන් ද සාදු කියන්නේ එකට ආත්ම හතක් කියැනෙකට අර බයි න්නනිි මේ අහිරනේ මංකයෙන් කුදජුත්තරාවට. කුදජුත්තරා හතා යන්නේ නේද. දැන් කොහේ ඇද්ද මංආන්න ප්‍රශ්නය එකකටොත්තුත්ර දෙන්නවා පන. කුදජුත්තරාදැන් ඉන්නවද නැද්ද එච්චරේ මගේ ප්‍රශ්නය එතනින් සමප්තයි ප්‍රශ්නය ඇත උපාස කම්මල බයිවෙලා වගින් නනිකා හීනෙම් බයිවෙලා වගේ. ආය මන්න ප්‍රශනහන්නේ අන්තිී ප්‍රන්ිතාව ඇහකුවේ ඒ එකරවතුත්රයා දන්නකු ඉන්නවද නැද්ද නෑ? ඇති නෙවෙේ ඉන්නවා ඇති කියන්නේ දන්න ඇත්ද අනාගාමී ශ්‍රාවකයගේ උපත කොේද සුද්ධවාසිනි අිහතප සුද සුදසය අකනටේ අක නිට අවක දම අපේ දැනුවම පිරිුතු කර ග්ඩු. සෝවානාදී ආර්ශ්‍රාවකය චුතවෙනකොේ රි හසටින් සමුගන්න නෑනෑ? දෙවුලවහරි බම්බල වාහරි තමයි එක්පදයන්නේ නේද. තොර සෝතාපන්න වනා පස්ස සකදාගාමන අන්තිමට මෙතුමිය අනාගාමි වුණා. ැන් ඉන්න සුද්දවාස සැක කරන්න යන්නෑ කෙලින් මෙ එහෙ ඉන්නවා. දැනුත් ඉන්න දැන් ආලාධදනර දන උත්බන හනවා ඇැබයි සමාපත්තියෙන් නැත්තා ප්‍රශ්නතමයි බ්‍රක්මලෝකින් නැමෝම නිතරම ඉන්නමකද. සමාපත්ති නිවන්තම දකල ඉද උඩ ඉන්නවවැනි නිවන්දකෙන් දැන් අපි න පන්නන්නේයට නෑනේ ඩ අමාරුව නෑ කොන්ද අමාරුව නෑ නේද. දැ නිවන්දක ලි ගැන්මකටද රහත් පලයට ිතරනේ. සෝවානෙන්කත්මොකක්ද. නිවන එක? දොරටුවක් තවත්ම හතක්කැ ඉන්නවා සෝවාර්න ච්චකෙන අනාගාමච්ච ුද්ජුත්තරාව එකාක්මය තවඉන්නේ කොහෙදන්නේ. උඩ සුද්ධවාසේ බයවෙන්න එපා අපිට දක්කයක්ක්කුම් ඔලුුව කැක්කුම් බඩ ැක්කුම් කිීම කැක්කුමක් නෑ නිවන් දැක්කගේ සැප්ේක තම එඒහි හොඳට ඉන්නවා සැප්ෙන් උපරිම කල්ප දාසේදා කරන්න පුළුවන් අපට ප්‍රශ්න තියෙන දුක්කනේද කියන්න දුක නැත් මන්දන්න ඒ බයිවලයි ොද මක වැරදදිදයක්ව නෑනෑ. අපිට තියෙන බන්නේ දුකනේද. අපි නවදගගේ දගල ඒ නිසානයද ්‍රක්්මලෝක බ්‍රක්්මණ් දුක යද. එතන දුක තිීල මං අනනාගත දුක කගනන්නේ මංගන්න මගන්න ඉතන ක තියද දුකනෑ එතන කො දුක එතන දුකනගතෙන්ට අන්නහ නමේද්‍යන වඩලහ සමාපත්ති බලයන්තම ඉන්නේ ආයමුන් රූප බලන්නවා බ්දාානන්නවත් කාමයන් ඉදන්න ගකිසීම ප්‍රශ්නයක් කෙ. ඒ තේරන්නේ තම ති පොඩ බනදහන් කියල අන්න ොර තේරේ මට දම මේ පැ ඔක්ම තරුන් තොර දබ ්‍රක්්ම ගැ වර බ්‍රක්මලෝීල බලන්නව තොර තේරේ අපිගේ රූප බල බල ඉන්න අපි නං කරන්න කම්බලවා ටවී බලවාන්නේ ්‍රක්්මට කම්බල නම්න කර සමාපත්තිර සම්වධනවා අරිහත් පල සපතතිය සමමාධන රහත්ච්ච ප්‍රක්මරජයහින්න්නවා ඒය අන අනාකාවෙල මෙහෙන් ඒයනවාන ඔ හොඳර තේරුන්ගත් ඒහගල් හෙදි බානකල රහත්වනවා තොට කවද්දන් එතනන්නේ රහතන් වහන්සේ කෙනෙක්න. ලැබට තේරන සවර දාගෙන රහතු නොත්තම රහත් ක ලබට ෙ නමුත් එහෙයිඉන්නවා බ්‍රක්්මරාජ කෝටි ගානක් දැනටත් කවුදේ රහතන් වහන්සේලා ඩැන් ප්‍රශ්නනානන දැන් රහතන් වාස ඉන්නවද ලෝක ඔවන්න අකොයදින්නේ. ආවිහ අතපප සුදස්ස සුදස්සී අකනට අපි නම් කීපෙකුද දන්න සහම්පති බ්‍රහ්මරාජ, සනත්කුමාර් බ්‍රක්්ම රජ, ටිකාර ්‍රක්්මරාජ, පුක්කු සාති බ්‍රක්්මරාජය ඒ වගේ බ්‍රක්්මරාජියෝ නම්දන්නෙට ටිකයිනන්නේ තව කොච්චරින්වද. මේ මහා කල්ප දාසේදා ඇතුළට පහලච බුද්ධ ාසන සියල්ලේ මනාගාමියාාය නහල දැන්ග යන්න අතන. එන සාදු කිලපිය වන්ධනා කරන්්ඩඕන නමස්කාර කරන්නේ ඒ සියලු රහත් බ්‍රක්මරජයන්ට අපේ නමස්කාරය වේවා කිය. එන අනාගාමිවාන වෙනභාවයක් නෑ යන්නෙම සුද්ධවාසට මයි. සුද්ධවාසය කියන්නේ කෙසුන්ඒ සුද්ධ උසත්වයන්ගේ ආවාසෙවත් ගෙදර අපිට යන්න බේ අපිට ටිකට නෑ. ෞව දෙයන්නේ අනාගාමයායන් වවාසෙලා වීතරයි. එන ඒකයි ස්භාව හරිද ම ගුදජුත්තරා බණහලවිල්ල සාමාවති බිසෝට බණකිවෝ විතරන්න නෙවෙයි මුලින් ඇහුව ඇයි මේ මල් වැඩියෙන් දුන්නේ මාලාකාරයට අද සතුට ීතලද වැරදිලාද නෑනෑදේ වියනි මෙච්චර කල්මංකළේ හතරක් කිනේගහගෙන හතරකයකුව මල්ගෙනාව. දමං අටේමගෙනාව ඇයි අටේමගෙන උම්ඹ ද වගේ න්න තිබරන ෑ අද මල්ලෝ තුරා බදුරජාණන් වහන්සේගේ දර්ම දේශනාවක් ැව මන් සෝවාන් පලට පත් වනා ති එහෙමර වෙච්ච ෙනෙකුට සොරකම් කරන්න හොම පුළුවන්කමක් නෑකිවවා. තම් බෞවෝධකරතුම අපිට කියන්න බැරිද පුළුවනි මෙහෙමක කියඇන්න බෑ මාව නාවල්ල සොඳ වතුරෙන් නවල් හොඳ ඇතු මක් කද හොඳ ට්ුව වාඩිකලො ම නි. දැන් බල අභිමානය සෝවාන් වනාට පසතින් මාන්‍යන වඒකට ගැන අභිමානය ධරම ගෞරවේ. දැන් දාසිී වුුණත් බණ කියනවාවන කොහෙද වාඩිවෙන්. පුට්ටුවක උඩ. එදි අර විදියට වනාවල පුටුවේ වාඩි කල බණපදයක් ඇැව්වා එදා කියව බණපදයෙන් සාමාවතය පිස ඇතුව පන්සීයක් බිසෝරු සෝතා පන්න පලට පත් වනාව. දැන් අරකිව් අරථ ධර්ම නිරුත්ති පටිබාන ඥාන මේ කියන කුදජුත්තරාවටත් තිබුණ. ආනන්ද ස්වාමින් ආසිර ෝවාන්නකොටම ලැබුණ. උපාලි ගෘහපත්තුමාටත් ලැබුණ. චිත්ත ගෘපත්තුමාටත් ලැබුණ මේ ශාසනයේ විශේෂ කරුණත් තමයි මේ හතර දෙනාට සියව්පිලි සිම්බියාඥාන ලැබුණේ සෝවාන් වෙන කොටයි සාදුකයන්. අනිතුමාට ලැබුණ රහත්වෙන ගොටයි මේ හතර දෙනට විතරක් විශේෂ වර ප්‍රසාධයක් විදිහයටට ප්‍රාර්ථනාවක් විදියට සෝවාන් පලේදිම අර දරම නිරදත්තිපතිවාාන ලැබුණා. රි අනන්වාාවන් සන මේ ධර්ම අපට දරා දුන්නන්නේනෙ දරාගත්තේ ඒක කරන්න නම් ඒ ඥානහත රවශ්‍යමයි. ධර්මය දරාගන්ට උද්ග්‍රහණය කරගන්නට පුළුවන් වනා. තැෑන කුජුත්තරා උපාසිකාව ගෙන ඇතින කතාව ලස්සනයිනෙ හොඳයි. එහම වන්න ලැබේවා උපාසිකාවත් කැමතිකර මට කිව්වා තියම ලැබේවා ප්‍රශ්නයක් නෑ. කුදුුවෙන නොලබේවා. කුදු වෙන නොලබේවා ඇඒ වගේ නිවන්දකින ලැබේ ආර්ථ ධර්ම නිරුත්ති. අටි බන සයිත මට මේ මෙම විස්තර කරන්න දවක්කත් චන උපාසකම නිසක් තරහ වෙන්නෙ පැෑ තියෙන්නේ ම එකකිවරයක් කළ දන්න නැත්තම් යන්න වෙන්න කළුතර. ඒ කට්ටි බලන් ඉන්න ඕනේ පස්සේ දවසක ම හම්බන්න දවසක්කට රඩන් එන්නකු පස්ස නොක්කම විසඳගන්න මොකක්ද වෙන්න කියන්නේ නිවන්ද එක්ද කියල සැකයිනද නේද දැන් හරිදැ මෙහෙමේ තන්නකෝ ඔබ කෑම හදනවද ගෙදර වියන නේද. මත වියන නැති නෑවගේ තමයින්. වලං ඕදනෝ බ්‍රෙධිහෝද නෝ කලිනික් යනවා මොනලිනි්ද ළමයි ලැබෙන කරන වෙදැන් යන්නේ සීණි කලිනික්කටයි කොෝ ටෝල්ලට යන්න ළමයි ලබෙනකට ඉස්සර දැන් ඒගේ වයිසයතර නැහැන. එතකොට මෙතන දුකද නැද්ද දුක්කායි දිව්‍යලෝයි කලිනිික්තියද ඉස්පිරිතාාව තියද සොහෝ පිට නි තිද අහනද උත්තර ද හිතල කිය. ෝක නෑ මරෙනනයයි වලදන්නේ ඉස්පිරිතාල නෑන් එනම් අපිට වඩා දෙවියන්න දුක අඩුද වැඩිද පොඩි පශ්ට ම මෙයාන් අතඋස්සන්න අඩුයි කියනයි දුක කටාරි නමාරුවකෙන් කටේ පිට්ටුදුක දී්‍යලෝකයේ අපිට වඩා දුක අඩුද වැඩිද දෙවියන්ට අඩුයි අයඒක ඇහුන් නැද්ද ව් එක ඇහු නෑනේ මොක්කරි කනේ දෝසය ද මගේ දෝසයද? ඒහ හොද සාධකාරයක් දෙන්නවා දෝස දුරුුවේවා දෝස බංගවේවාගේ. හරි. දිව්‍යලෝකයේ තියෙන සැප දන්නවන උපාසකම්ල දැම්මැරල යනෝ. දැම් මෙතන ැරල දිවලෝක නොඒී තරම් සැපයි කියන්න ෑම වැඩි කිවූ මැරනොන මුදල එනිස දැන් කියන්නේ. ඒකත් පස් වෙලා කහකන්න දන්නම්. බ්‍රහ්මලෝක ඊටත් වටා සැපයයි නැටුම් බලන්නවත් නෑහේ. කන්නවත් නෑ මොකූත් නෑ මොකද කලන්ති. පරිියන්ගේ ැඳගත්ත අදක දයාාගත්තා ධ්‍යානසුවයෙන් හැමදා ඉන්නවා අවශ්‍ය වෙලා ඩිතරයි නැකෙට ඉන්න බනක් අහන්න හරි කාටහරි පිහිටවෙන් අර විතරයි ආන්න බලන් කල්ප ගනම් ඒක සුවද නැද්ද නිදාගත්තම සනීපද මනුස්සලෝක කියන්න බලන්න රෑර නිදාකන්න සනීපනැත් තමකෝ වෙන දකට අනීපයි දවල්ට අන්න නිදාගන්නේ ප්‍රශ්න කර රමතක නොදමදයක්ත්තවම නිදාගන්න එක. නිදාගත්තම මොවා සිතනමද තරහා යනවද රාගය ඇති වෙනවද පුතාල මතක් වෙනවද දූලමතක් නෑ තමන්ට ති තමන්ගේ වශත්‍රයවත් ඇගේදීල මතකද නිදාගත්තා. මත්ත කරන ඒකඇන් ඒක තාවකාලිකාරි සසාහනයගකන මිනිසුඳදා ගරයට පැහැදිලිද. බ්‍රක්්මය අධිගටමනදී. ඔොච්චර සැපඇදද තම තේර න්නේ සර සැප විදිෙක් වන කර ක වි. ඇ රප බල සැපවිදිනව අපට පුරුදු සබ්දහලද අපි සැප විදින්න හැබ ඒ නැව දින සපයක්ගෙන තම් මතාගන්නව බැරු ඇතිූට එහෙනම් බලන්න ඒ ්‍රහ්මයෝ සංසිදීමෙන් ඉන්න. එතනැත්තිය නිවංසුවයම තමයි. එක බයිවෙන් එපා ඒත් නිවනතා විඳින්නේ. මෙහකරමට තමට තේරෙන්නේ මං යෝජනායකම එ ්‍යානයක්කෙන් වඩාලා යන්ට බ්‍රක්්මලෝකේ එතව ඔබට තින සියලු බංග ඔය ප්‍රශ්න නිවාරණය වෙලා. න මේ ින්දග නෝක ේරුන් නවාවරම හතති වෙන ක්‍රමේය සපන්නේ මෙහීන තිකෝ පස්සෙන් ගහිල ගන්න සපක්නේ එල්ලිලා ගිහිල ගන්න සපක් සහ දුක්විඳලා මහන්සි වෙලා ගන්න ඕන සපත්තා මෙහෙති කාම සපා. හොඳ එහෙන ඒසේ වේවා කියලා පි ප්‍රාර්ථනා කරම හැමෝට. හො එනම් බලම බුදු පිරිස පෙරුම් පුරාගෙනාව අපේ බෝස්තනන් වහන්සිේ පාරමිධර්ම සපුරාගෙනවිත් අන්තිමාත්භාවේ මනුෂ්‍යලෝක පහල වනේ මනුෂ්‍යයන්ගේාව සෞුරුදු සීයේ කාලෙද. අර ශ්‍රාවක පිරිසත් ඒ ඇැංගොල් දමදිය ඉපදුුණා විසනාවන වර්ශේද අභිනිෂ්කමනය කරපු අපේ බෝස්ථාණන් වහන්සේ අවරුදු හයදදුස් කරා ක්‍රියා කරලා තිස් පස්සන වයේදී ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාලා. ඇ යෝගෙ තැංගුල සාධකාරයක් දෙන්න බයිවෙෙන්න්නෙපා බුදු නාරහත් වනා නිවන් දක්ක නිවඳකින් ලබේවාකුවම න් අර හුස්ම හිරේලාවගේ ඉන්න ඔන්නෑ. සාදු කියල කියනයි සාදු කියන්න බයද කටේ මන පේවය ප්‍රශ්නයක්ද කට්ටියට සාදුකව වෙනදි දන්න නොහොම ඉන්නෙ නෑ බණ කියනට සාධකාර දුන්නා මහනිෙල් මල් සුව දාමනවා මුවෙන් මහනිල් මල් සුවන්ද අමනයි සාදුකර දෙන්න කියන්නේ තමාන්ගේ කම් මැලිකම නැතිවෙන දේශකයන් වහන්සේට සතුටක් ඇතිවවෙන්න සහ තමන්ටත් මහනිල්මල් සුවද විහිදුවාගන්න ලැබෙනවා මෞත්වෝ ෂෝනෙත් නෑ ලඒකයි කියන්න හොඳ එහෙනම් දැන් සසාදුකාර අද එක පාර කයි කියන්න ආයමතිින් පාද මන්ගේ කියන්න හතුකරද තමට ඔන්නන්දීගන්න නැත්ත මදදි ගන්නා තන හරි ඒ ඒකයි වඩවන දැන් ෙදර යන්න කියරද පහටද නැත්තන් ගෙදර හතරට දැන්න පාටද දැන්න හතර පවනාා ඕ පාමර් අතරට යන්න ටේ ද යන්න වෙන්නකෝම ම ඉන්නවාන ඒක දන්නම අමාරුයි මගින්න්නේ නිවන් ෙසේකද ගෙදරචන්න ලබෙද දන්නන්නේන්නේ හො හො එහෙනම් ලෝතුරා බුදු වෙලා භාග්‍යතුන් වහන්සේ අවුරුදු හතලිස් පහක් අපට ධර්මය දේශනා කලා. මහාකරුණාවෙන් තමන් වහන්සේ උදෑසන පැයක් මහකරුණා සමාපත්තිට සම්මැදුනා. ඒ දවසපුා සත්වයන්ට අවශ්‍ය විදියට ළඟට වැඩම කරලා පිහිට වෙලා තින ධර්මේ දේශනා කරලා තියෙනෝ. බුදුරජාණන්වාන්සගේ ශ්‍රීමක දේශනා වහල විතරක් විසි හතර අසංකෙයිය නවකෝටි හැටලක්ෂයක් සත්වයෝ අමා මහනිවනාබෝදධ කරලා තිය. එයින් වැඩිමබිරිස බ්්‍රක්්මරාජයෝ සාදුකයන් බක්්මරා. දෙවැනි කොටස දෙවියෝ, අඩුමකොටස මනුෂ්‍යෝය අඩුවම නිවන්දක තිෙන මිනිස්සු. වැඩියම නිවන්දැක්කේ බ්‍රක්්මයෝ සහ දෙවියෝ. එහම් ඒක ත්කාරණය දෙවියන්ට බ්‍රහ්මයන්ට දරම වැටහෙනවා අපිට වඩා දහස් ගුණේ. එ මනුෂ්‍ය ලෝකයේ විිඳල නිවන්දකිින් ඕන කියෙන නීතියක් නැහැ දෙව්‍යලෝකටගේ ලෙහිෙදී හෝබට නිවඳදකි ලැබේවාගේලොව ප්‍රාර්ථනා කරගන්න. ඒකනිසාදැ මේ කින්න්නම් මේ මස්මල්ල දාලයන් හරි කමාරුයි ලෝබයි. මේ දා කිය දවසර තේෙරේ අනේ අපි කොචර දුකක්ද මේ මේ විින්ද මේ මස් ගොඩක් උත්සක නැටකොඩක් උත්සගෙන කොහෙට දැංඟලුවදා අප අසුචි මල්ලන්නම දරන්ගන්නේ අයි පැත්තවත්තරල දෙබිය බලන්න හිටපු තැන. ඒ තරම් ගඳයි මෙහේ දැන්ගඳදැනෙන් නෑන ගඳ ගඳත්දනෙ නැනද තමන්ගන්නේ හැබ හෙට කියාම ගන්ධයි දෙවිය ඔයිතනවා අනේ මේක අසුචි බල න් සුචි වලකින්හිටපුගෙන ගොඩාරන්නාවල්ල හොඳට සුවන් දැම්මට පස්සේ ආයි කොච්චට පණින්ෙගො පනීද. වලට නෑ වලට පයින්න. එන් දිව්‍යලෝ කෙදිත් නිවන්දකින්න පුළුවන්.ඒ ඉන්නව ලක්‍ෂ ගණනින් කෝටි ගණනින් අරිහත් බ්‍රක්්මරාජීන්වා සෝවානාධ ආර්ශ්‍රාවකය දෙවුල් දෙව්ලො ඉන්නවා අපිදන්න කිීප දෙනෙ ගැනකීමතට සතු්‍රන්නේ සක් දෙව් රයුතුමා සෝතා පන්නොහි වැඩ සිටිනවා. සතරවරන් දෙවියෝගේ සක්ද රයිතුමාගේ බණ දේශනාවිදිින්ම අසූදාක් ශ්‍රාවකයෝ දෙවිවරු සෝතාපන්න වලයට පත්වනා තවත් ඕන තරම් ඉන්නවාති මතකනෑ නම් කිය අපි දන්නෙත් නැති තරමට ඉන්නවා. බිම්මිසා රයිතුමා කෝ හයදන්නේ. ජනවස්සභ නම් දිීවරාජය වෙලා චාතුරු මහාරාජිකය ඉන්නවා සාධකයන්. එහෙනම් එහෙම තමයි වෙන්නේ නේද? සොවාන්ුනා කියැන වැඩේ හරිද නැද්ද. වැඩේ හරි ආයදුකක් නෑ බයවෙන්න දෙයක් නෑ උපාසකම්මලට බයි තියෙන මෙහ නිකම් ප්‍රතජ්ජන ඉන්නකම් විතරයි සෝවාන් එන්නකු බලන් බය නැති වෙනවා. ඒ බය නැතිවෙන් හේතුව තමයි තමන් ඒ කාන්තේ මරියත්වයට පත්වෙනවා කිය විශ්වාසය තමන්ට ඇති වෙනවා. එනම් අමාරු වැඩේ තමයි සෝවාන වෙන එක. ඉතුර ටිකමාරු නෑ අමාරු නෑ. එම් භාග්‍යෝතුන් වන්සේ පිහිට ලබාදුන්නේ ලෝකේට පන්සාලිස්වර්ෂය කෞුරදු හතලිස් පහයි. ඉතඟට අවසාන කාලේ ගැනතම අපට දේශනා කරන්න කිව අපි කෙටි වෙලාවක හතෙන්ට යාමු මොකද අපි දේශන අවසන් කරන්නත් ඕන නිසා. භාග්‍යතුන් වහන්සේ අවසාන වස්කාලිගත කළේ බේලුව කියන්න ගමේ. ඒ ගමේ වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සට ලෝහිත පක්කම් දිකා බාධි හැදදුුණ බොහෝව රසනය පවුණ හිදි ආනන්ස්වාමන්න්නහන්සේ මේ වෙලා වෙදි බොහම ද කල වනමගද ාගතුන් වන්සේ පිරිනිවන් පායි කියන. යඇති වන දිසාන දි සාහඳුනගන්න බැරි වුණා කියන දරම වැටහු ෑැ කිය නයිදවස්ටික. දම භාගතුන්න සෝ පත් වෙල වැඩඉන්න දැකල පුදුම සටකට ආනන්ද වාමින්නසසි පත්තුනාව. බය හේතු කල හේතු තම රහත්තු නෙනෑ තම සෝතා පන්න පමණයි එක හේතුව. ඉති වගතුන් හසලකට මතක්ලලාට පස්වාමීන බහන්සේ පිරිනවන් පා නැතිවේ කියල පිහිතු. අපි දවසාහන බද් වචනය. ේශනා කරලම් පිරිනව පායික. ඒවෙලයි භාගතුන්න්නස වදාලා ආනන්ද. ඔබට දේශනා කරන්න කළම යිඉතුර කරගත්තු ගුරුමුෂ්ටයක් නෑ. ම ඔබට දේශනා කළ යුතු සියල්ලම දේශනා කරලා තියනවා. එනි ඔබට තියෙන දරම් මාර්ග ැසිරන්න උවිතරයි. ඉතිේනිසා භාගතුන්ාන්සේ ප්‍රතිඥාවදීල වස්කාලෙන් අනතුරුව විශාලා මහනුවරන්නක් නැවත. උක්කවේලා නුවර හරහා ගංගානම් නධිය එතර වෙලා සවැත් නබරට වැඩම කලා ඒ සැවැත් නුවර වැඩිඉන්න කාලේ. සාරිපුුත්්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන අවසර ගත්තා. කෝම දවසර ගත්තේ ස්වාමීනි භාග්්‍යතුන් වහන්ස මේට ඒකාසං කල්ප ලක්‍ෂයකට පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පාමුලද මම උවහන්සේ දර්ශනය ප්‍රාර්ථනා කළා ඒමාගේ පළමු පැතීමයි අද මේ ගෞත බුද්ධ සාාසන අපි අමා මහනිවන ශාක්ෂාත් කළා අපට වවහන්සේ දකින ලැබුණා ස්වාමී නිමිද අවසාන දැකීමයි මින් මතු අපගේ හමුවීමක් නැත්ත. ඒම කියලා වන්දනා කරලා පස්සෙන් පසට වැඳගෙන ගිහින්. දෙවරම් වෙර දොරටුවෙන් පිටත් එද්දදි පන්සීයක් ශිෂ්‍යවාමීන් වහස රහතන් වහන්සේලත් පසු ගමන් කළා භාග්‍යතුන් වහසේ අනකුත් රහතන් වහන්සට භික්ෂන් වහන්සරට මත කළ පසු ගමන් කරන්ඩ තමන් වහන්සේත් ගද කෙලියෙන් එලියට වැඩම කරලා. ගඳ කෙලි දොරටුවේ පනවාතිබුණු මැනික් පලගාසනය වැඩ සිටියා මේ ශ්‍රේෂ්‍රෂාවකරත්නයගේ නික්මයාම බලමින් දකිමින්. මේ ස්වාමින්ාස පිරිනිවන් පානවාගෙන ආරංචි අසූදාක් පවුල් දායක පවුලිටේ ඒයට ලැබුණයි යයි දුව ගෙනවිල්ල වැදලකු අනේ ස්වාමීනිි. මේක යන්නම ඔන්න ගමනක්ද නතර වෙන්නඩ බැරිද කියලා. ස්වාමින්නාස වදාලා පින් අන්නේි මේ නොනවතිීම යුතු අවසන් ගමනයි ඒ අයි තුමයි. සංස්කාරධරමයක් කටගත්තාන එය අනි වාරයම නැසෙන සුළුයි එය මෙසේ නොවේවා කියල ප්‍රාර්ථනා කළාට නවත්තගන්න බැහැ. ඒ වෙලාවෙස් මේ ශ්‍රාවක පිරිස් අඩා වැලපු අනේ කාගෙකුටියට ද ගිහිල්ලා පියාද අදින් පස්සේ සාරි පුත්‍රයන් වහන්සේ කියල කතා කරලා ගැමුරු බණපදයක් අහගන්නේ කියලා අඩා වැලපෙන අතරේ ස්වාමින්න් වහන්සේ වැඩම කලා. උපන්ගෙදරට වැඩම කලා ම සාරී බැමිණිය සෝවානනිලා හිටිය නැහැතුමිය. දරම අහල තිබුණනිරනෑ. එඒත් මවට පිහිට වෙන්න වැඩිය උපන්කාමරි වැඩෙහිඳිමින්. මවට දහම් දෙසලා මේ අම්මා ස්ෝවාන් පලයේ අමා මානිවන සාක්ෂාත් කරවලයි ස්වාමිින්නාසේ පිරිින්වන් පා වදාලෙ. ඉට සතියකට පස්සේ මහමුගලන් මහරහතන් වහන්සේ කාලසිලාවේද. ඔරුන්ගේ පහරකෑමර ලක් වෙලා පිරිනිවන් පා වදාලා. දෙන වහන්සේගේ ධාතුචෛත්‍ය නිදන්කොට භාග්‍යතුන්ාන්සේ එය සඳහ පූජාවන් කරවලා. පුත්ත හමුගලන් මහරහතන් වන්සලේ ගුණ ප්‍රකාශ කළ තිබුණා මහනන විශාල ෘක්ෂයක් නම් මේ බුදුසසුන ඒ රෘක්ෂය අතු දෙකක් තරාසිට පතුත් දෙකක් එක පහර කඩාගෙන වැටනාා වගේ තමයි මේ සාරිපපුත්ත මහමුගලන් මහදන ශ්‍රාවක දෙනම ගේ පිරිනිවන් පෑම. හරියට ඉරහඳ වගේ බැබැලෙන දෙනවාක් මේ බුද්ධ සාාසන ෙවැනි ශ්‍රාවකරත්ම දෙකක් තවත් පහලවන්නේ නැත. ඉදි එහෙම වඋනත් මහනෙනි මට තතාගතයන් වහන්සේට කිසිම්දුකක් හැඩීමක් වැලපීමක් නැත කියනකාය භාග්‍යෝතුන් වහන්සේදා දේශනා කළා. ඒ නිසා මහන යොබත් මේ නොහැඩීමට නොවැලැපීමට උත්සාකරත්වා කියලා බුදුරජාණන් වහන්සේ අනුසාසනා කොටට එතනින් එහෙමම විශාලා මහනුවරට වැඩම කළ, විශාලා මහනුවරින් පාවානුවරට වැඩම කළා පාවානුවර චුන්ද කරමාරපුත්‍රයාගේ අවසානධානය භාග්‍යතුන් වන්සේ පිළිගත්තා. රසායනික ර්‍රව ුදු භේත්ය දු විශේෂ ආහාරයක් වුණා සූකර මදදවේ. ඒය වැලඳීමෙන් භාග්‍යතුන්හන්සේ පිරිවන් පැවකිල සමහරයිතන හෙම දෙයක් වුණේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ අසනීප මත්තුවවෙන්න දුන්නා මොකද පිරිනිවන් පාන හේතුවක් අවශච නිසා. එනිසා මතක් කළ ආනන්දය චුන්ද කරමාර පුත්‍රයාට මතක් කරන්න සීකරල දෙන්න යම් දවස ක ලෝතුරා බුදුවන දවස සුජාතාව යම්ධානයක් පූජා කලා දේදානයක්, මේ පිරිනිවන් පාන දවස්සේ ුන්ද කරමාර පුත්‍රයාගේ රන්කරුවාපපු ූජාකරපු දාානයත් අග්‍රමදාන දෙක වෙනවා ක මේ බුද්ධ ශාසනයේ ලොකුමදාන දෙක ඒ දෙකයි. මකදද සුජාතාවගේ ධානයත් චුන්දකර්මාර පුත්‍රයාගේ දාානයත් හේතුව ඒදින දෙකේ බුදුරජාණන් වහන්සේ සියලුම සමාපත්තියෙන්ට සමවදින නිසා. තයෙන් වඩින අතර මඟද අවසාන පෑකකි හිේදී භාග්‍යතුන්න්නාසිර පිපාස හැතුුණ ක්ලාන්තය ඇති වුණා. ින් භාග්‍යොතුන්හන්සේ අසල ගහක් මුල වැඩ හිටිය ප්‍රාණන්ද මට පිපාසයි පැන් අරගෙන එන්න මට කලාන්තයි මේ දෙපට සිවර ගහමුල අතුරන්න මට සැත පෙන්ඩ ඕන දෙපට සි අතුරල දුන්න භාග්‍යතුන්නා සැතපුනාා. හෙදනිින් ගලාගෙන ගීපු දොළපහර කරත්ත පන්සයක් ගිල්ල බොරවෙලා තිබුණේ නැවත මතක්කලා ස්වාමිනි ජලය බොරවෙලා නැවතත් මදක්කලා නන්ද පැ ඕන කියලා. අන්දිමට නැවතත් පාත්‍රියය අරගෙන මෙදිය කඩිතර ලංඟුණා. ලංවෙලා සත්‍යක්‍රියයා කළ සත්‍යක්‍රියයා කරනකොටම මේ ජලයේ බුදුගුණ බලයෙන් පිරිසි ජලයක් බවටම පත් වනා නිල් පැහේෙන් දිදුලන්න පටන් ගත්තා ඒ පැන්ටිකරග නැවිල්ල භාග්‍යතුන්නාාසිට පූජා කළ බුදුරජාණන් වහන්සි පැන් වැලඳවා. පැන්වලඳල භාග්‍යතුනාා සීරන් නිවති නදියෙන් පැම් පහසු වෙලා වැඩම කළ මල්ල රජදරුවන්ගේ උපවාර්තන කියන සාල උද්‍යානයට ඒ උපවර්තන සාල උද්‍යානි, ල් ගස් දෙක් අතර පැනවූ බුද්ධාසනයේ වැඩසිටියා පරියංකාය. අවසාන පරනිර්වාණා මංචකයේ වැඩසිටිය. වැඩසිට මොහොත්තේ දී මල් රජදරුවන්ට මතක් කලා භාග්‍යතුන්නා සදරෑ පිරිණිවන් පාන භාව. ඒ දේ විවරුන් රජවරුන් රටවැසියන් අඩමින් වැලපෙමින්නවිල්ල වන්දනා කරගෙන ගිය. ආනන්ද ස්වාමින්නාසේ අතරරි ප්‍රශ්න කිහිපයෙකුත් ඇැහවවා. ස්වාමිනි අපිට දැන් ශාස්තෘන්හන්සේ. පැවට පස්සේ ශාස්තෘන් වහන්සේ කෙනෙක් නැතිබෙනවා නෙවෙද. එවෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ම ආනන්ද ඔබට මග නැවෑමෙන්. මයා දේසිතෝච දම්මෝච, පඥත්තෝච විනෝචස්, මමච්චේනබෝ සත්තා. මගේ ඇවෑමෙන් මා දේශනා කළ ධරමයත් පැනවූ විෙනයත් ඔබට ශාස්තෘන් වහන්සේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සැනසිරි දේශනාවකොත් අපට කළා ඒ කියන්නේ. විශයෙත් දහසක් සු විනයපිටකය විසියෙක් දහසක් සූත්‍රපිටකය අසූ අතලිස් දෙ දහසක් අභිදරම පිටකය කියන. අසූ හාර දහසක්ුම් ශාස්තෘන් වහන්සේ අද වැඩසිටිනවා ඒ දරමය තුළ. එනන් දරමය දකිනවනං ශාස්ත්‍රෘනාාස දකින්න පුළුවන්. දරමයම ශාස්තෘ කරගන්න කියනකයි මතක් කළේ. එසේ මානන්ද ස්වාමින්නා සිමසුවවා ස්වාමීනි, භාග්‍යතුන්නහසේ වැඩඉන්නවනං. මනෝ භාවනීය උතුම් රහතන් වහන්සේලා දෙවරම් බේරට වඩිනවා භාග්‍යතුන් වහන්සේ වඳන්න දැන් අධින්පස්සේ භාග්‍යෝතුන්නාස නැතිනිසා. අපිට ඒ රහතන් වහන්සේලා නිතර දකින ලැබෙන එකක් නෑ. ආනන් දෙසේ නොසිත යුතුයි. යම් කුලපුත්‍රේක් තතාගතයන් වහන්සේ දෑසින් දැක්කා වගේ ධරම සංවේග ඇති කරගෙන වඳන්න සුදුසුතැන් අහතරක් තියෙනවා. ඒ පලවෙනි තැන තමයි, භාග්‍යොතුන් වහන්සේ යම් ලුම්බිනිසා ද්‍යානයක යම් තැනක උපන්නානම්. ඒ උපන් භූමිය ජාත භූමිය නම් වෙනවා ඒ ජාත චෛත්‍ය වඳින්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ දෑසින් දැක්කාවගේ සාදු කෙල වඳින්ට පුළුවන්. මෙහෙහින්දක නරරි අපිට වඳන්න පුළුවන් ගාතා තියෙන ගාථාව කියවඳන්න පුළුවන්. එසේම යම් බෝමැඩක සපිරිවාර මර මාරපරාජය කරමින් ලෝතුරා බුද්ධරාජජයටපත්ති වදාල්ලා නම්, ඒ බෝමෙඩ බුද්ධකයා බෝධි මණ්ඩලයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දෑ සිින්දැක්කා වගේ වන්දනාකරගන්ට පුළුවන්. එසේ යම් බරණ සිසි පතන මෙගදා එකදී. පළමු දරමදේශනා පැවැත්ව ආනම්. ඒ ස්ථානයට ගිහිල්ලත් බුදුරජාණන් වහස දැක්කා වගේ වඳින්ට පුළුවන්. යම් මේසාාලභෘක්ෂයන් අතරම් පිරිනිවන් පානවානම්. මේ උපවර්තන සාලෝද්‍යානයේ පිරිනිවන් මංචකේ වෙ ඇවිල්ලත් බලවස් සංවේ ගැති කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වර්සයක් ලෝවට දහම් වැසි වස්සවලා මිනි පහනක් නිවෙෙන් නාසේ පිරිනිවන් පෑවේ මෙත නිදි නේද කියලා වන්දනා කරන්න පුළුවන් අපි අදත් වන්දනා කරනවා සාදුකන්ට. අනතුරුව භග්‍යතුන් වහසේ තූපාරහ පුද්ගලයන් හතර දෙනෙක් විස්තර කළලා තූපසකස් කරලා වන්දනා කරන්න උතුමාන් හතර දෙනෙක්. එලොව තුරා බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ ධාතු නිදන් කොට වඳන්න සුදුසුයි. එසේම ලොවට පංජසීලයෙන් අනුසාසනා කරන ධාර්මික රජ කෙනෙක් වන සක්විත රජතුමාගේ බස්මාාවශේෂ තැන්පත් කොටද වඳන්න සුදුසුයි කියලා තූපාරහ පුද්ගලයන්ද. විස්තරකොට දුන්නා ඔහම රෑබෝගනා. ඒ වෙලා අන්තිම මොහොත්තේ වෙනවා සුබද්්‍ර කියල පරිබ්‍රාජකය. මෙතුමා ගොඩාකල්තිස් සේටියම භාග්‍යතුන්න්නහසි හමුවෙන්න්න නමුත් එන්න බැරි වුණා. අන්තින් වෙලා අවසර ගන්න කො ආනන්ස්වාමින්නාන්සික සුබද්‍ර දැම් භාග්‍ය තුන්ාහසේ මහන්සි වෙලා ඉන්නේ දැම් අවසාන වෙලාවේ තුන්හන්සේට විවේකෙන් ඉන්න දෙන්න කියලා මදක් කලා. ඒ බව භාග්‍යතුන්න්නහන්සිට ඇැහුණා. ඒ වෙලා බුදුරජාණන් වහන්ේ මහාකරුණාව වදාලා. ආනන්දයි සුබදලට එන්න දෙන්න ඇය සුබද රැවිල්ල තියෙන්නේ ම වෙේෂට පත් කරවන නෙවෙයි ධරම අවබෝධ කරන්නයි සුබද්‍ර බොහම සතුට ඉගිල වඳනාක ලැවස්වාමීනිී බොහෝ සස්රුවරු ඉන්නවා මං බුදුනාා මම අවබෝධ කලා කෙලේ හැමෝට මවබෝධ වනා දෙම එනා නැත්තං ඒ අයට අවබෝධ වුණේ නැද්ද කරෙවෙලා විස්තර කලා සුබද්‍ර යම් තැනක ආරය අෂ්ඨාංගික මාර්ගය තියෙන වනම්. සම්මාධිට්තිි සම්මා සංකප්පාදීමේ අරියටටනිි මඟ තියෙනවනම්. එතන තමයි පළමුශ්‍රමණයා සෝවානාරයන් වහන්සේ පහළ වෙන්නේ. එතන තමයි දෙවනශ්‍රමණයා සකදාගාම යාාරයන් වහන්සේ පහළ වෙන්නේ. එතන තමයි තුංව නිශ්‍රමණයා, නාගාමියාාරයන් වහන්සේ පහළ වෙන්නේ. එතන තමයි සිව්ව නිශ්‍රමණයන් වහන්සේ අරහත් ්‍රහතන් වහන්සේ පහළ වන්නේ. ඒහැරන්න වෙන කිසිීම තැනක මේ ශ්‍රමණයන් වහන්සේලා සිව් නම. සෝවාන් සකදාගාම් යනාගාම අරිහත් කියන ආරයන් වහන්සේලා පහළවෙෙන්නෙනැහැ ආකාසේ පාසටහා නැතිවාසේ බාහිර ශාසනවල ශ්‍රමණයන් වහන්සේලා නැති බවදේශනා කළා. එයම අංකුසයක් කරගත් සුබද්‍ර පරිබ්්‍රරාජකතුමා පැවිද්ධ ඉල්ලුවා. ඒ මොහොතේ ආනන්ද ස්වාමෙන්ාසට මතක් කලා පැවිදි කරන්නට ජල පහසු ඇතිතැකට ගිල්ල හිසකෙස් බාලා. අදනසිවුරු පොරවලා තිසරන ගමනයෙන් මේ සුබද්‍රස්වාමිින්ාන්සේ පැවිදි කලා උපසම්පදා කළා කමටහන් දුන්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවසාන වට පැවිද් උපසම්පදා ලැබුවේත් මෙන්න මේ සුබද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ. අවසන් වට කමටහන් ගත් සුබද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එතකොට අර අබද්‍ර වචන කිවේ ඒ සුබද්‍ර ස්වාමින්හන්සේ නොවෙයි වයිසට ගිල්ල මහනවෙච්ච කරණවෑමී කුලේ බුද්ඩ පබ්බජිත. සුබද්‍ර කියන විික්‍ෂුවක් මේසාවා වනාසේ මහ උතුමන් වහන්සේ නම පාරමි පුරාගෙනාවේ භාග්‍යතුන් වහන්සේක බුදු සසුනි අවසාන ජියෝමාන රහතන් වහන්සේ වෙන්ට. ඒ අනුව අඩාන්ඩා හිටියනෑ ක්ම මල්ුවකට ගොඩ වෙලා පියවරක පැෑසක් මංකලේ සෝවාන් සකදාගාම යනාගාම් අරිහත් මාර්ග පල පිළිවලින් සියලු කෙලෙසුන් එහිත මිදමින් අරිහත්වයෙන් අමා මහානිවන ශක්ෂාත් කරගෙන ගෞත බුදුරජාණන් වහන්සේගේ ජියෝමාන සමය අන්තිමරහතන් වහන්සේ වෙන්නත් සුබද්‍ර මහරහතන් වහන්සේට පුළුවන්කම ලැබුණදන්තිමකොම එක පටලගන්න දෙපා. ජියෝමාන බුදුරජාණන් වහන්සේ සමය අන්තිමරහතන් වහන්සේ.ය මළලියදයව මහරතන්වාසසි පටලග නො පටලිගන් දෙප බුදු පිරිසේ අන්තිමශාවකයන් වහන්සේ. අද හෙනන් සෝවාන්නාි මඟ පරල ලබන්න තහනක්න පුළුවවා හැබයි දුෂ්කරයි, මොකද කෙලෙස් බහු ලක අප කියන්නේ. ඒනිසා බොහෝ වීර කරන නිබන්න්න දියුණු කරගෙන පාරමි පුරන් අව මහාපුුණ්‍යවන්තු ඉන්නවා ස්වාමීන්වාසල ඉන්නවා.වැනි තුමන්වාසල අප්‍රකටව ගුණපුරනව භාවනා කරලා ඔය ්‍යානාදිය ලබල සෝවාාි මඟ පරලබාගෙන ඉන්නවා වෙන්නඩ පුළුවන්. මොකද අඩබෙර ගහල ලෝකෙට කියන්නේ නෑ කියනයි රහත්නෑ. කියන අය සෝවා නෑ කියන් නැතිඋතුමා තමයි තමගේ ගුණ දරාගෙන බොහෝම සැනසිල්ලිය වනසෙන සුංගල ඉන්නවා. එව නිතුමන් වහන්සේ අපිට තම්වෙලත් ඇති. හැබැ අපි හුවට අපිට කියන්නේ නැති නිසා අපි දන්න නැහැ. ඒහන අද දුරල බයි නමුත් ශාසන ඉතිහාසේ බුද්ධ සමයේදී රහත්තුන්නේ නැහැකිවොත්තැ පුදුමය. අනුලාාධපුර සමේ තල පැදදුරක් වෙේලාගන්න බැරිතරන් රහතන් වහස හසසින්ගේිය ඒ කාල රහ වෙලා නෑකිවුවත්. මාර්ග පල නැහැකිවොත්ඇපුදම හැබේ අද රහත්වෙලා ගවෝත අපට ඉතින් මැජික් වගේ අපි අනෝපස්සෙන් දුවනවා. ඇයි අද දුරල්ල බ නිසා. එනිසා එකයි කාරණය විනේපිටකට අනොබසිකරගන්න සතරවනි පාරාජිකාවෙන් කියන්නේේ තමා තුළ නැති මාර්ගඵල කිව්වොත් මහනකමත් නැති වෙනවා. තමා තුළ තියෙන මාර්ගලව අනුපසම්පන්න යට කියන්න බෑ. ඒ අනුඋපසම්පදා භික්ෂූන් වහන්සේට භික්‍ෂුණන් වාහසල විතරයෝක කියන්න පුළුවන්. සානේරයටට්වත් කියන්න බෑ ගහි කෙනෙකුට කොහොම කියන්න දෙහෙන එම කියනව නංක බොරුවා. නැත්තම් මුලා වෙලා මාර්ගය වරද්දගෙන. ඇත්තටම ලැබිච්චුතුමා කියන අවස්ථා කීපයක දෙක්කේ පලබවිෙන අවස්ථාව තබයි තමන්වාහස පිරිනිව බාන කොටහරි. සෝවානායන් වවාහස කෙනෙක්කරි දයාානලාභෙක්කරි අපත් නකොටහරි මරණ කොටහරරි තමන් ළඟ ඉන්න නැට්ගෙන මන් මං ්‍යයාාන් ලැබවා මං බ්‍රහ්මලෝකයන්. මන්සෝවා නුන ආත්මහතයි මංජීවත්තෙන්. ඔන්නෝ කාරණය කියනවා මැරෙන වෙලාේ. රහතන්හසේ පිරිනිිවම්පාදධක කිය මොකද ආදාහනය කරලා වන්දනා කර බොහෝට පින්ංගරැස් කරගන්න ලැබේවාගෙන දහස ඉන්නකන් කියන්නේ නෑ. මොද ඉන්නක කියන්න ඇැතති කිවම විවේක නැතිවෙනවා මිනිස්සු පස්සෙන් එන්න ගන්නවා. එන්න එකයි කාරණෙ ඊල්ලඟට අපි දැනගන්න ඕනේ එවැනි ආරයන් වහසන මට කෙනෙ බනින වන. ඒ කෙන ගැ අනුකම්පාව මේ කෙන ආඩය උපවාදයර නොගනීවා කියෙන කරුණාවෙන්. අර ආරයන් වහන්සේ අහසර පැනන කල පෙන්නවා. තමන් වහන්ේ ආර්යන් වහන්සනවා බව කොයි වෙලාටද කියන්නේ පෙන්නන්නේ කවුරුවරි බනිනවනම් රාතන් වහන්ස රම්ඟටඒ ඒ කෙන ආර්ඩුපාදිකරගෙන අපාය නොයත්වාගෙන දහසින්තමයි පෙන්වන්නේ. නැත්තම් පෙන්නන්නේ නැහැ කියනවා. ඒගේ තව කෙනට නිවන්දකින්න පින තියෙනවනං එයාටත්කමටහන් දෙන බව සඳහන් වෙන ඔයින්නම් ඔය කාරණ අපි සීකර ගමු සුබර්ද්‍රවාමන් අහස රහත් වන. ුදුරජාණන්හසේ අවසාන සමයට පත්වනා අලියම කාලෙ උදාවනා වෙසඟ පුන් පහෝ දවස, ඒ පිරිනිවන් මංගල්ලයට දැන් දහස් පන්ස හැටතුනක් වර්ෂ ගෙවිලා පසුගගේ වෙසප පහො දස හට තරවනිින් අවරුද්ධ දම අපිමේ පත්තලයින්නේ බුද්ධවර්ශ්ෂවලින් රාත්‍රීකාලේ භාග්‍යතුන් වහන්සේ ස්වාමිින් වහන්ස ලැමතුවා. හන්දදානි භික්කවේ ආමන්තයා මිබෝ වයදම්මා සංකාරාප්පමාදයන සම්පාදේත. මහන අවසාන වශේ ම ඔබා අමතනවා. හටගත්තු සියලුමදේ නැසින සුළුයි නොප මාව කටයුතු කරත් වා කියලා. පන්සාලිස් වරසයක්. මහා කරුණාවෙන් දහම් දෙසු ඒ බුදුමුව සංගල පිය වුණා. ම කරුණා දහර ගලාගේ කරුණා දෙනෙත් පියවුණ නිසල වනා. ප්‍රථමධ්‍යානයට ෘතිධ්‍යානෙ තුංග නිධානි සතුවර නිධානයට අරූපදයාන හතරට සම්මදිලා. ඒ අනතුරුව හිත නිරද්ධ කරමි නිරෝධ සමාපත්තිර සම්මදන බුදුකය නිසල වුණා. ආනන්ස්වාමීන් හසේ අනුදස්වාමින්න්හස ගහනවා අනරුද්‍යයන් වහන්සේ භාග්‍යතුන් වහසේ පිරිනිවන් පැවද භාග්‍යතුන් වහසේ පිරිනිවන් පැවද කියලා. අනුද වාමින්හසේ දිවස්ලාභියුතුමන් අහත රග්‍රයි උන්හන්සේ එක එකටකින්නෙකට සහිකරගැන ගියා භාග්‍යතුන් වාහසම නෑනෑ ආනන්ද භාග්‍යතුන් වහන්සේ, නිරෝධ සමාපත්තියට සම්වැඳනා කියලා මතක් කලා. ඒ අනතුර සමාපත්ය නැගෙටලා එක එකට ධයාන වලින් නැගීන්දල නැවත ප්‍රථම ධයානයට සම්වැදුන. එයි නැගීසිටිමින්, දෙවනිධ්‍යානයට සම්මැදුනා. ඒ නැගේ සිටිමින් තුංගනි ්‍යයාානට සම්මැදුනා. ඒයි නැගී සිටිමින් සතරවැනිධානට සම්වැදුනා සතරවැනි්‍යානය නැගේ සිටිනවා සමගම භාග්‍යවත් අරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තුන් ලෝකයක් එළිය කළ මිනි පහනක් නිවී යන්නස්සේ. හිරු මටල බැස යන්නාසේම සඳමටල බැස යන්නාසේම සදහටම සසරදුකින් එතරව. මා මහනිවනට පත්ති පරනිර්වාන ධාතුවට පත්වනා. නැවත වඩින්න්නේනෑ නවත දහම් දෙසන්න නෑ නැවත කිසිීම දෙයක් කරන්නේ නෑ කායිකවතිබුණා වූ සියල දුකෙන්ද අපේ භාග්‍යවතුන් වහන්සේ තෙරවුණ බැවින් මේ මොහොත් අපි හඳුන් වනවා පරිනිර්වාන මංගල්ලය අවස්ථාව කිය. ඒ තරම් වාසනාවන් අවස්ථාවක් භාග්‍යවතුන් වහන්සට අපිසිී කරන අපිට නං එච්චර වාසනාවන්තන අපි තින් බුදුරජාණන් වහසේ දකින ලැබුණද. ඇදන්න නමුද අපිට ඉවෙෙන්මගේ තේරෙන අපිට මේ තියන සද්දා ඉන්දිය බැලුවට පස්සේ අපිට භාග්‍යතුන්වාහස ගැන කවුරඩි දොස් කියනවන දරමට දොස් කියරන හරිහිත අමාරුයි. මොකද මේ බුදුරජාණන් වහසේ දෑසින් දැකලා බුදු බන අහලා තියෙන නිසාත අපට එහෙම හිතෙන්නේ. ඒතිේ නි අපිට පුළු පුදුමත් විදියේ විශ්වාසයක් මේ භාග්‍යතුන් වහස ගැන ධර්මරත්නය ගැන. රහතන් වවාසල ගැන තියෙනවා සෝවාන් වෙලා නෙවෙයි මේ බුද්ධ වාාසනය අපිත් දරම අහල තිබෙනවා කියලා විශ්වාසයක් අපිටත් තියනවා. තියනි සබ සාදුකිලෙේ අනුමෝදන් වෙන්න. තින් බුදුරජාණන් වහසේ අපි දකින්න නඇති නේද. බුදුන් වහන්සේ දෙව්රම් වේර වැඩඉන සමේ. ඇ වික්‍රලත්නායක් කියන්නේ නේද. බනාහන්න ගියයි කියලා දෙවරන් වේරට අන්ඩෙන් නැති ඒකාලි කියලා. නිවන් දකින්නට පින් මදිවෙන්න නැති ඒක අයිතවමත්. කියඒගේ තමයි. තොට මේ කාරණය සීකරනකොට පේ නවා අපි බදුරජාණන් වහන්සේකින් බණහලා ඇති. හැබැයි අපට පාරමී දරම පිල්ලා තිබු නැති නිසා අපි තවමා සංසාරය ඉන්නවා. වික්ට රත්නාකට තේරිච්චේ අපිට තම තේරලා නැතික තමයි දුක්ක. එනිසා දැන්මත් පින්කරගන්න. දානාදී පාරමි ධරම සපුරා ගන්න. සීලාදී සමාදන් වෙන්ට සිල්ල සමාධන් වෙලා ඕවප දූප කියන්න එපා අතකොට සිිල් පිරෙන්නේ. නෑ සැදැහැසිතින් ගටිකුතු කරත්වාගේලා පියාරාධනා කරනවා. හට පංචකාමය අතහැරලස් නෙක්කම්ය පුරන්්ඩඕන, ප්‍රඥාපාරමිතා පුරන්වොන මෙ වගේ දරමස්ත්‍රවනය කරගණ්ඩඕන. අභිදරමාවාද ගැමරු දරම සන්ටඕන භාවනා කරන්නට. පින්කම් කරද්දිදැ කොළ අමාරු මැසි මඳරු පීඩ අවවැසිසුලක් නිින්දාාපහසයි ඒ අයිවසන්ඩෝන, චාන්තිපාරමිතා වීරයෙන් මේ පින්කම්වල එදෙන්ට ඕන විරිය පාරමිතා. ෛත්‍රිය හිත ඇතිකර ගණ්ඩෝන් මේ ස්වාමින්නාසල ගැන මේ වෙන්න පිරිස ගැන මෛත්‍රී පාරමිතා පොරොන්දු නානක් පිංක මක් කරනවාලෙ ඉටු කර්ඩන සත්‍යපාරමිතාව ඉළඟට සැපදුක දෙක මැදහත්ව දරන නපේක්ෂා ආරම. තින් භාග්‍යතුන් හසේදා පිරිනිවන් පවදාලා යි භාග්‍යතුන් වනාස නැවතයි වලිනවාද කොයවත් ඉන්නවාද බඹලොව හෝ දෙවුලොබහෝ මනුලොබහෝ කිසිම තැනක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැත. එතනින් අවසානයි. හැබැයි ඒ බුදුකයාදාානය කරාම නැලිදාසයක් සරවඥ්‍ය ධාතුන් වහන්සේ අපට දායාද වුණා. සතර දළදා නලල්තලේ අකුධාතුන්නාාසල දෙනම ග්‍රීවාධාතුන් වහන්සේ කියන මේ ප්‍රධාන ධාතුන්නාාසල සත්නමත් අවශේෂ ධාතුන්නාහසේලා කෝටි ගණනකුත් දැන් ලෝකේ වැඩ සිටිනවා එක ධාතුන්නාාසනමක්කව වැඩසිටි නාාතුරු භාග්‍යෝතුන්ාසසි කායිකවජීව මානයි කියල සඳහන් වන්නවා සාදුකයන්. අසුවාර්දහස දමස්කන්දේ වැඩ සිටිනවා ඒ ධරමස්කන් දෙකක් කෝලෝ පවති නාතුරු බුදුරජාණන් වහන්සේ ශාසනය ජියෝමානයෙන් අපේ ගෙවිල තියෙනෙ දෙදනට දෙදහස් පන්සිියය හැටතුනයි. තව දෙදහස් හාර්සියතිස් හයක් පමණිතුරු වෙලාතියෙන අපිට වැඩ හටියුතු කරගෙන යන්න ලස පාරමී පුරාගන්න භාවනා කරන්ඩ නිවන්මග දියුණු කරගන්න ලැබේවා. ෝවානය ලැබුණොත් එය දේ ම වේවාගල අපි පාර්ථනනාකරම නැත්තන් තරාව වෙන පාසකම්මලට දැකිවන බෑ කියල නැබැයි කියන්න දැන්තිික යාළුවෙන්න්න අයිම තොන්න සෝවානන ලැබේවාගේල අපි තාශිරවාද කරන්න ලැබුණොත් මොෝ ති අපට පශ්න නෑ හොඳයින කවුරඩ සෝවානකට වදීවරයින් ලෝකෙට තමන්ගෙන්තියෙන නේද. පොඩි වදයාදතියන අප අප ලෝකෙට. ඒම් එසේ ම වේවාගල සාදු කියල ප්‍රාර්ථනා කරන්න එසේ නොහැකිවුණොත්. ක කල්ප ක්ෂයක අහරි ලෝතුර බුදු කෙනෙ පාමුල සතර පද ගාතා වශ්‍රවනයෙන්. ඒ අමා මහනිවන්සුවාව බෝධවේවා කියල ප්‍රාර්ථනා කරගාන්. අපි ප්‍රාර්ථනා කරනය අම්බෝධඇත්තියනව අපටත් අපේ නායකස්වා මඉන්නා සිැරටත් ඒ ප්‍රාර්ථනා කරන්න අව බෝධිය පිනිසොමය කුසල් හේතුවේවාගල ප්‍රාර්ථනා කර. එනම් භාග්‍යතුන්නාස වදාලි අප මාදයන සම්පාධීත. ප්‍රමාධ වෙන්ඩි පා වැඩිවැඩියෙන්. ධන සීල භාවනා කුසල් කරන්න ඒවන් ජාතේන මච්චේන කත්ත් බං කුසලං බහුන් කාග දේශනාවත්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශීමක දේශනාවක් ධම්ම පදපාලිය පුෂ්ප වර්ග තියෙන්නේෙ කොහොමද දේශනා කළේ උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතු එහෙනම් කුසල් කරන එක තමයි රහසයකිේ. වෙනමුකුත් නෑ කුසල් කරන්න එතකොට පින පලදේ ගලවඩටියත් පින තියෙන කෙනට. ප්‍රතිඵල ලැබෙනවා කියල සර සඳහන් වෙලා තියෙනවා පින්කලානම් බයිවේඩෝනේ නෑ බයිවවන පව් කලාන. පෞකරපොය තන බයිෙන්ඩෝන. පින්කරපයි බයිවෙන්්ඩෝනේ නෑ හැතින් දැම් මේ දවශසවල සුදු කොඩි පේනව ඇති. ගොක් කොල පේනව ඇති පෙනනේවා කෙසේ වෙදක්කමක් නැ කරව පින්කන්්ටික සීකරන්න. බුදුකුණ සීකරන්න දැන් අපේ මේ පෙධානු පාසිකකා වන්නක් දැ ොඩක් වයසයිනේ වයිස කියී. ඇත්ත අත්තාටතතා වැඩිබයදන්න තවකල්තිය නො කෝමාරිීදැ ලෑස්සිිපිට ඉන්නවනේ යන්න ගවනක් තියෙනවා. කොහෙද මං කිය කියන්නේ තවල්තිසාාවට වගේ යන්ද. දැනට පුළුවන්නන් තවතිසාාවට තුසිත බවනට යන්ඩ බලන්න එහෙගියොත් එහහි අප යාලුව ටික බලන් ඉන්න එනක. ඒ ආර් ශ්‍රාවකයෝ ටිකේතු අපිටයා උදව් කරයිද නැද උදව් කර. එන්නම් ඔබට අඩුමතර මේ සුගතියේ දෙව්ලෝ අත්‍යපදන ලැබේවාගේ අපි්‍යාශිරුවාද කරනවා. ඒ උපන්නත් පෝයට සුදරමා දේව සභාවේ සනත්කුමාර් බ්‍රහ්ම රාජයාගේ සක්දව රජතුමාගේ ගම් බීර චතුරාර්ය සත්‍යය ධර්ම දේශනා ඔබට අහලා නිවන් මඟද වුණු කරගන්න ලැබෙනවා. හොඳ එහනම් ඒතිික දැන් අද රැතිී කළමං එතනවා වැඩි වුනාමද වැඩේ ගොමත් අමාරුග වැඩිවෙලා බන කිය බැරිතත්වයක් උදාවෙලා තියෙන්නේ මෝද අපේ නෛරුවාමින් වන්සේගේ ආරන්නට අපි යන්න ඕනේ එ පිරිස බලංඉන්නවා හවස. ने ने, मुनु मुनु ැ පූජා අදිය පවත්වගෙන සැනසෙන්ට ඇත්තන් ඇති දුක්වෙනවනයාය නේද ඇතිනේ දැම් බන හැව්වා. උපාසමලය මැලවිච්චමල්වා වගේ ඒක ම හවයි.ි බුදේ පිච්චමල් වගන්නද මැවිච්චමල් වගේ. හොඳ එහෙමනම් අපිට බන කියන්න දැන් එතනිින්හට හිතෙන්නේ නෑමකෝ මූුණ දක් මුණ ඇදවෙලා කරවෙලා වෙල්ලා තියෙන දැන්ගෙන ගෙදරයන ලැබේවාගල ප්‍රාර්ථනක නොක්කොටම කලින් නිවන්ගියාවගේතම ගෙදර ගියා. මගේ නිවන මගේ පැල්පත අයහලනේ ඕ හෙම කියවා කබුද බන්ද කිය නොගයකි ඒ කියන්නේ මකද එයාට නිවන් වගේ තම ගෙදර කියම් දැන් මේ පන්සලේ හිටිය දවසදිස්සේම ගෙදර ගීල නාගෙන නිදහස ඉන්නකොට සනීපයිනේඒ එසේම වේවා එන්න අපිත් චන්න යන්නක් ඔබත් ගෙදර යන්ට අපි ගෙදර යන්න අපි යනවා ආරන්නට හොඳ එන කවදාහරි ආයත් අපි සසර ගතර අතර මගකදි ගරි හන්දියක දිර හම්බුවීමම කොහහි හරි දිබ්‍ය ෝක න්දික දයාරි මනස්සව ෙදර හම්බෝ. එඒ නි ාසකම්මල බයවුනා අනන් දැ බයිටික කඩු කරගන්න බයවෙන්න එපා කවද හරි ඔබ නිවන් දකිනවා මයි කිය මම් පොරොන්දු වෙනවා. හ දවස පොරොන්දු වෙන් මට ෑක මන් දන්නේ මෙ තෙන්දදි වද නිට කෙදරීම මොන ජතික නොගක මදන්නවා. නිස මට පොරොන්දුවෙන්න බෑ මට පොරොන්දු වෙන්න පුුවන් මං ගැන විතර මයි. ඔබ ගැන පොරොන්දුවෙන්න කවුද ඔබ මයි සුගතිය යනවද අපා යනවද වැඩේ කාග තේතු. ග නිවන්දකිනවද සසර ගමනි දිගට යනවාද කියන කාගතේ තමාන්ගත් ඒනම් ඒ නිසා ප්‍රාර්ථනා කරන්න හැමදිස්සම ඉඩම් මේ පු්ඥකම්මං ආසවක්කයා වහන්න ඔතු සබ්බ දුක්කා පමංචතු. මට මේ සියලු පින්කම් බලයෙන් සියරුදුකින් මිදී අමාමහ නිවන්ද කියන ලැබේවා බේකර මේ සීමාදාන්න යන්න එපා අද අදද හෙටද අනිදද ඒවා දන්නේ නෑ හොදේ ඒව කියන්නන්නේ යන්න පාක් කවදා හෝ මට නිවන්දකින් ලැබේවා ගොඩාක්ම දුකයි වගේ නම් අද අදම නිවන්ද කියන ලැබේවා වචනෙල්ල අස්සනයි තාලට කිවත්කමක් නැහැ කිව් පලට ලැබේ නැති බවත් දැන ගැන කිවටකමකුත් නැති බව සීකර ගනිත්තුවා. අස මෙ අමනාපෙන්ඩෙ පහති මම මේ ඇත්තනකෙන් ඇත්ත තිත්තයි. බොරුව මිහිරී. බොරු කියලා ළමයි නලවන්න නඇත්්ද හඳමාමාගේ කිරී පැණි ගැනල්ලන්න ට ලාමය කවද ල්ලූ. තම කිරී පැණිගේන්න හඳද කොයිද කිරී පැණ හඳයි හාවා හාවට කිරි නෑ ආෙ වගේ නැලවෙන්නේ මොනොක්වම ළමයි උනත් බොරු කිව්වා උපාසකම්මලත් නැලවෙනවා හාමුදුරුව බොරු කීබෝත් ඔබතුයට පුළුවන් ඔබතුමිය මහාපුුණ්‍යවන්තියක් ඔබතුමය ජියෝමාන විසාකාවක් ආති මුරුන්ගත්ති උඩ කෙලවරයටට නගල අල්ලගන්න ඔන්නමන් වැටෙන්ට දව ටිකයි ඒ ගැන් උන්දලගෙන් ගන්න හරි ලේසි ය රණාවක් කරපු ගම් බඩේ තිය නෙවත් දෙවා. ආන නිසා අපි එහෙම කරන්නේ. අපි එහම කරන පරපුරගින් පැවතින ස්වාමින් අහල නෙවේ අප අ ගුර උතුමන් වහාස අති පූජනය කඩ වැද්දුූ ජනව ස්වාමීන්වාහස වගේ ඉතා කෙලින් වැඩගරපු මහා සිල්වත් උතුම. නාවේ නිරිධම්ම ස්වාමින්වාහස වගේ මහා පුුණ්‍ය වවාන්ත උතු මති එයනි උතුමා ඇුරු කර පවිට බොරු කියලා පුරුදු නෑ පුරුදු කරලා ගත්තුත් කියත හැකි වවෙේ අනාගතේ දැන්නම්බැ සනීපත් නැබරු කියියන්. එම නිසා ඇත්ත කතන්දරයෝකයි පෙරුම්පුරන් යම කොහේද හරි ආයෙත් අපට බනපදයක් අහන ලැබේවාගල පාර්ථනා කරෝ. හ එහෙනම් ඔබ මුලා කරල කියා කරිගන්නක ලේසි තමයි. න එහෙම ඔන්න තරහකරගෙන ගියත්කවන්නන්නේ ඇත්ත කියලා. දැම්මකද අන්තිම නිගමන අප්‍රමාධ වියුතුයි භාග්‍යතුන් වහන්සේනම් පිරිනිවන් පෑව සාරිපුත්්ත මහමමුගලන් මහරහතන් වාසලා පිරිනිවන් බඩිය අනේ අපි තාමත් මේ සංසාරය දත්හැලී ගෙන හමරැලි වැටීග කුදුගාගෙන නේද. හැරමිටිගහගෙන අපි තාම සසර යනවා. අපිට මේක කොහොම රිබර කරග්ඩ අපි අප්‍රමාද වෙනවාගෙනකතම අපේ බීරවීර්තේ පලනිිබ්ාන සූත්‍රයේ අන්තිම කොටස මේපාසික මතාව කියපු නිසාමම දේශනා කළේ ලේසි වැඩක් නෙවෙයි කෙටි වෙලාවකින් අපි කියන්නත් ඕෝනේ වෙලා හට තම කරුණු කිහිපයයි මම් මේ මතක් කල පලනිිබ්ාන සූත්‍ර හරි හනම් පැ තුනක්වත්. ඒන්ට ඕනේ පේනිසා දැනට සත්‍රයමු අදා අපිට ධර්ම දේශන අත් දෙෙකක් ස්වාමින්හසල දෙනක් හම්මන්තට තරන් දුර පලාදකින් වැඩම කරවාගෙන් ඔබටහන ලැබුණ. ඉදේ නිසයි ස්වාමන් වහන්සර දෙනට දුක් නි රෝගගේ සුව ීර්ගාශල බේවා කියලේ මෑනියම් ප්‍රාර්ථනා කර තියෙනවා අපි ප්‍රාර්ථනා කරනවා සුවසේම පාරමි සපුරාගෙන අමාමහ නිවන්දකින්න ලැබේවා. ඒ අපිට මේ බවදීම නිවන් පතල තියනවා ඇති අපිහම ලබන්න නැති නිසා ඒ අපි ප්‍රතිශ්ශේප කරන මේ බවේ නිවන්දකිින් නැහැ. මතු මත්තේ අපි ප්‍රාර්ථනා කරන දයක් තියනො ඒ බෝධියෙන් අපි නිවන්දකින ලැබේවාග අපි ප්‍රාර්ථනා කරු. මොක දෙප්වාාසකම්ම ලවටන්න ඔොන්න න බරුවට මේ බව ලබන්නේ නෑ ඇයිලබන්න ඇැත්ති නිවන්දකිින් ආසනය තරහ නිසා. නෑ නෑ. ඔය ලෝතුරා බුදු පදව නේද. ආනන්ද මහරහතන් වහන් සේසාරිපුත්්ත මහරතන්ාස වගේ උතුම් චරිත පියාලතිය. අපිත් කැමති එවැනි තත්වකට බත් වෙලා තබත් අයට පහිට වෙලා අපි සැනසිලා තවායටත් පිහිට වෙලා නිවන්දකින් ලැබේවා කළලා අපි ප්‍රාර්ථනා කරන්න තනියෙන් කන්න ආසාාවක් නෑ බෙදාගෙන තමයි කන්න හිතෙන් හොද තනියෙන් කණය අදාද නිවන් දැක්කට අපේ තරකුත් නෑහමන්න ඇදිවරරග නියාන්න තවගට්ටිය යන තර පෝලිමි ඉන්නවා සසරඉන්නවා. එනිසා එකඒ අගේ ප්‍රාර්ථනා විධා එනිසා අපිට දැන් නිවන්දගෙනගෙනාට බන්නත් දැහැ පස්සෙ නිවන් දකිෙනගෙනට බන්නත් බැහැ එහෙන උපාකම පතලදන නිසා අපට ඉක්මන් නිවන්න අප කියෙන ඉක්මං නිවන්න එපාදැන්. මතුමත්තේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් මේ ස්වාමින් වහසට නිවන අවබෝධ වේවාගල ප්‍රාර්ථනා කරා. පගේම විහාරාධිපති ලොකුස්වාමින්න්නාසුරධාන මහා සංගරත්නයටටත් උන්වහන්සලා ප්‍රාර්ථනා කරන බෝධියයට පාරමී සම්පුරාගන ලැබේවා ප්‍රාර්ථනාබෝධියයෙන් නිවන්න අවබෝධ වේවාක අපි ප්‍රාර්ථනා කරමු. ේ පාර්ථනා කර අදීති ශේෂය දේශනා විදාායකත්වය ආරාධනාව කරලා තියෙනවා දැ අපි සීකර ගන්න්ඩඕන ධර්ම දේශනාසද ආරාධනා කිරීම මහකල් පටක් කානි සස ලැබෙන. සාදුක ලනමුෝදන් වෙන්න එක ලබාගෙන තියෙන්නේ මෙන්න මෙඋපාසිකා කවද ගුණ සේකර මෑනිිය ගුණ සක මෑ නින්තමර පුට වඩලයින්තඒේ මෑනියෝ විසින් අපිට ආාධනා කර ඔන්න කල් පට ආනිසංසයා රැස් කර ගත්තා අනිත්තය සාදුකිල යට ඉල්ලගන්. කිිල්ල ගන්න සාදුකිිල අනමෝදන් ත්‍ර දෙෙන. බනෑසීමේ මහහාකාල් බනමයයක්කානිසන්ස රැස් කර ද නමවදකයි දහටයි ඇයි දෙකක් හැවනේ බ ඒ දහට හැමෝටම ලැබුණනා සාදු කියල නැවත් අනුමොදන් වෙන්ඩ. දේශි තෝචා සංකයෝ දේශනා කිරීමේ මගේ ගුරේදුනාටික මහන්සි වනා එන් ලැබනා නිසංස අසන්කෙයයි අප්‍රමේයයි. ඒකඉතිං ඔබස් සාදුකිල අනුමෝදං වෙන්න එහෙමනාං. මේ සියලු පිින් බලයින් අප සීල දෙනාටම සුවසේම නිවනිින් සැනසෙන ලැබේවා කියල ප්‍රාර්ථනා. කරනවා තිගුණසේ කරමාතාව කුද්ජුත්තර උපාසිකාවගේ නිවන්දකින කැමති කියෙලා මතක් කළ. එසේ නම් දර්ම කතිකාවක්ක යම් බුදු සසුනකදී මේ උපාසිකාර නිවන්දකින වාසනා සැලසේවා. මල්ික පු්ිකාාද දියන නිරෝගිස්ස දීර්ගශ ැබේවා පාර්ථනා බෝධියය නිවස නිවනිින් සැසින ලැබේවා සිර සමාදන් ව සියල උපාසක පාසිකාවන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධරමවබෝධයේවා එඒයට කැම්මති විදිය කළ නිවන්දකින්න ලැබේවාගල පාශිරවාද කර. එනම් සලුපින් දෙවියන්ට ජාති අනුමෝදංක කරම විශෂෙන් සක්දව රජතුමාට සතරවරන් දෙවියන් ප්‍රධාන සියලු ආරය දිබ්්‍යරාජ ්‍රහ්මරාජ සමූහයා මේ පින් අනුමෝදං බේවාග ල අපි අනුමෝදන් කරමු පින් අනුමෝදංවෙන්න පුළුවන් දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට ඒ දෙවියන් සහ බ්‍රහ්මයන් අපේ පින් අනුමෝදංගල අපි සියලු දෙනාටම මෙදරම්මාර්ගය ඇසිරෙනවාව ශාෂිරවාද ආරක්‍ෂාව ලබාධිත්වාගේ අපි දෙවියන්ට පින් දෙ. මා විසින් රැස් කලා සීලමය දරමශ්‍රවනමය භාවනාමය දරමදානමය, සියලු පුුණ්්‍ය ධරමයෝ පිංවත් මටද අප සියලු දෙනාටද මියගිය ඥාතිඉන්ටද. සියලු දෙවියන්ටද සියලු සත්වයන්ටද නිවාන්සුව පිණිසම, ඒේතුවේ වාසනාවේ සාධූසාධූසාතු. ඒවගේම අපට මේ පාසිකාවක් වටාපතක් පූජගලා මේ වටාපතින්ම බණ කියන්නෙල ද වටාපතින්නේ බණව කටින් කිව්ේ. හැබැයි වහගෙනට වටාපතින්. තර මේක ධර්මය දේශනා කිරීමේ ආයුදේ වශයෙන් සඳහන් වෙනවා බණ කියන්න හයි හයියක් කෙනවත් වටාපද අතට තිේනිස එවපාසික වඩත් ධරම ඥානද වුණු කරගෙන පාරමි දරම සපුරාගන්ට මේ විජිනිපත් පූජාව හේතුවේවාග ල අපි ආශිරුවාද කරනවා. එසේනම් මේ සියලුම දෙනාට කැමති ආකාරයකින් නිවන්දකින ලැබේවාග ලපු ප්‍රාර්ථනාක.